නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් අපි මේ මොහොතේ බුදුරජාණන් වහන්සේගේ ඉතාම වටිනා උපදේශ ඇතුළත් සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරන්නටයි මේ සූදානම් වන්නේ. මේ දේශනාව සඳහන් වෙන්නේ මජ්ඣිම නිකායේ. මේ දේශනාවේ නම අපණ්ණක සූත්‍රය. මේ දේශනාවේ නම අපණ්ණක සූත්‍රය. අපණ්ණක කියන වචනේ තේරුම මධ්‍යස්ථව විමසා බැලීම. අවිරුද්ධ, විරුද්ධ නැතුව විමසා බැලීම. නුවණින් විමසා බැලීම. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග කෝසල ජනපදයේ චාරිකාවේ වඩමින් සිටියා. එහෙම චාරිකාවේ වඩිද්දී ශාලා කියන බ්‍රාහ්මණ ගමකට පැමුණුණා. මොකක්ද ඒ බ්‍රාහ්මණ ගමේ නම? ශාලා. මේ ශාලා කියන ගමේ හිටිය බ්‍රාහ්මණ පිරිසට, ඒ ගම්වාසීන්ට බුදුරජාණන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා සමග මේ ගමට වැඩම කළා කියන කරුණ අහන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ ගැන විශාල කීර්ති රාවයක් ඒ ප්‍රදේශ පුරා පැතිරිලා තිබුණා. මොකද්ද උන්වහන්සේ ගැන පැතිරිලා තිබුණු කීර්ති රාවය? ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විද්‍යාචරණ සම්පන්න වනසේක, සුගත වනසේක, ලෝකවිදූ වනසේක, අනුත්තරෝ පුරිස ධම්ම සාරථී වනසේක, සත්තා දේව මනුස්සානං වනසේක, බුද්ධ වනසේක, භගවා වනසේක. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ දෙවියන් සහිත, මරුන් සහිත, බමුන් සහිත, ශ්‍රමණ බමුණන් සහිත ලෝකයේ ඒ දෙවිමිනිස් ප්‍රජාවට තමන් විසින් සාක්ෂාත් කරපු ධර්මය දේශනා කරගෙන යනවා. ඔන්න පැතිරිච්ච කතාව. සෝ ධම්මං දේශීති, උන්වහන්සේ ධර්ම දේශනා කරනවා. ආදි කල්යාණං, ඒ ධර්ම දේශනාවේ පටන් ගැනීමත් ඉතා යහපත්. මජ්ජේ කල්යාණං, ඒ ධර්ම දේශනාවේ මැදත් ඉතා යහපත්. පරියෝසාන කල්යාණං, ඒ ධර්ම දේශනාව අවසන් වීමත් ඉතා යහපත්. සාත්තං, අර්ථ සහිතයි. සබ්‍යංජනං, පැහැදිලි වචනවලින් යුක්තයි. කේවල පරිපුන්නං, මුළුමනින්ම පිරිපුන්. පරිසුද්ධම් බ්‍රහ්මචරියං, පිරිසිදු නිවන් මඟ පකාසේති, ප්‍රකාශ කරයි. එතකොට බලන්න, මේ අපි බුදුරජාණන් වහන්සේ ගැන අපිට අහන්න ලැබිච්ච කරුණුවලට වඩා හරි පැහැදිලි, හරි ඍජු කතාවක් තමයි පැතිරියා කියලා තියෙන්නේ. අවුල් ගොඩක් එක්ක නෑ. දැන් අපිට ආරංචි වෙන එකට අවුල් ගොඩක් එක්ක, සමහර විට අපි උන්වහන්සේ ගැන විවිධ මතිමතාන්තර ගොඩක්,
එකෙක්කෙනගේ පුද්ගලික මත ගොඩක් එක්ක තමයි සමහරවිට අපිට උන්වහස ගැන අහන ලැබෙන්නේ. බලන්න මේ වෙනකට උන්වහන්සේ කෙරෙහි පැතිරලා තිබිච්ච එක ඊට වඩා හරි සරල උන්වහන්සේගේ ගුණ ගැන තියෙන සැබෑ විස්තරය පැතිරිලා ගියා. තී මිනිස්සු කතා වුණා, සාදු කෝපන තථා රූපාණං අරහතං දස්සනං හෝති इति. එබඳු රහතන් වහන්සේ නමක් බැහැ දකින්න තියෙන එක මොනතරම් හොඳයිද කියලා පැතිරුණා. ඊට පස්සේ මේ ගම්මැසියන් මොකද කළේ? පිරිස එකතු වෙලා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ගියා. ගිහින් බුදුරජාණන් වහන්සේට සමහරු වැඳලා වාඩි වුණා. සමහරු ඒගොල්ලන්ගේ නංගම් කියලා හඳුන්වලා දුන්නා. ස්වාමීනි මං අසවල් කෙනා, මියා අසවල් එක්කෙනා කියලා දිල්ල වාඩි වුණා. සමහරු මුකුත් නැ නිස්සබ්දව වාඩි වුණා. සමහරු නිකන් අර ආචාර කරලා වාඩි වුණා. වාඩි වෙලා මේගොල්ලෝ නිස්සබ්දව ඉන්නකොට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ප්‍රශ්නයක් මේගොල්ලන්ගෙන් අහනවා. මේ ශාලා කියන ගමේ ගම්වැසියන්ගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා, අත්තිපන වූ ගහපතියෝ කෝචි මනාපෝ සත්තා යස්පිංගෝ ආකාරවති සද්ධා පටි ලද්ධාති. අහනවා, පින්වත් ගෘහපතිවරුනි, පින්වත්නි, ඔබ යම් කිසි සිත පහදවාගත්තු ප්‍රියමනාප ශාස්ත්‍රුන් වහන්සේ නමක් ගැන ආකාරවති සද්ධාවට පැමිණිලාද ඉන්නේ? ඔන්න බුදුරජාණන් වහන්සේ අහපු ප්‍රශ්නේ. මොකක්ද හැවි ඔබ? ඔව්, මනෝ භාවණී, මන වඩන්නා වූ, සිතට ප්‍රීතිය ඇති කරන ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් ගැන ආකාරවති ශ්‍රද්ධාවට ඇවිල්ලාද ඉන්නේ? බලන්න එතකොට ඒ කාලේ මිනිස්සු මේ ආකාරවති ශ්‍රද්ධා කියන වචනේ තේරුම දන්නවා. මොකක්ද ආකාරවති ශ්‍රද්ධා කියන්නේ? අවබෝධයෙන් ඇති වෙන ශ්‍රද්ධාව. ඉතින් ඒ පිරිස කියනවා, අනේ ස්වාමීනි, අපිට ඒ වගේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් ගැන අවබෝධයෙන්ම ශ්‍රද්ධාවට එන්න, ආකාරවති ශ්‍රද්ධාවට එන්නට අපිට තවම බැරි වුණා කියලා ඒගොල්ලෝ කිව්වා. බුදුරජාණන් වහන්සේ එතකොට ඒ අයට ඔන්න උපදේශයක් දෙනවා. මොකද්ද උපදේශේ? පින්වත්නි, ඒ තමන්ගේ සිතට ප්‍රිය ඇති කරවන ශාස්ත්‍රුන් වහන්සේ නමක් නොලැබුණා නම්, ලැබිලා නැත්තම් කරන්න තියෙන්නේ මෙන්න මේ අපන්නක ධර්මයේ සමාදන් වෙන එකයි. මොකද්ද අපන්නක ධර්මයයි කිව්වේ? මධ්‍යස්ථව නුවණින් විමසා බැලීමේ ක්‍රමේ සමාදන් වෙන එකයි කරන්න තියෙන්නේ. බලන්න උන්වහන්සේ ඒගොල්ලන්ට කිව්වද මමයි ශාස්ත්‍රුන් වහන්සේ මාව අදහපන් කියලා? බලන්න වෙනස. කිව්වන් මේ ප්‍රියමනාපෝ ශාස්ත්‍රුන් වහන්සේ නමක් Tamanට ලැබිලා නැත්තම් මධ්‍යස්ථ ਵਿਚාරයකින් යුක්තව විමසා බැලීමයි කරන්න තියෙන්නේ. කියන පින්වත්නි, මේ මධ්‍යස්ථ ਵਿਚාරයකින් යුක්තව නුවණින් විමසා බැලීම නම් වූ මේ ක්‍රමයේ අනුගමනය කරොත් ඒක ඔබට බොහෝ කල් හිත සුව පිණිස පවතිනවා. එතකොට බලන්න පින්වත්නි, දැන් අපේ ජීවිතවලට ඉතාම වැදගත් උපදේශයක් නේද මේ? අපි කිසි කෙනෙක් කෙරේ විශේෂ පැහැදීමක් තිබුණත් නැතත් අපිට තියෙනවන මධ්‍යස්ථව අවිරුද්ධ වූ අපන්නක නුවණින් විමසීමක්, නුවණින් මධ්‍යස්ථව විමසා බැලීමක් අපි අකුසලයේ පැත්තට කවදාවත් නැඹුරු වෙන්නේ නැහැ. ඒක හරිය ලස්සනට බුදුරජාණන් වහන්සේ මේකේ විස්තර කරලා දෙනවා. මේ බලන්න. උන්වහන්සේ විස්තර කරලා දෙනවා මේ බ්‍රාහ්මණවරුනි, මේ මධ්‍යස්ථ ਵਿਚාරයට ලක් කිරීම, නුවණින් මධ්‍යස්ථ නුවණින් විමසා බැලීම, මධ්‍යස්ථ නුවණින් සලකා බැලීම කියලා කියන්නේ මොකක්ද? අපන්නක ධර්මයේ කියන්නේ මොකක්ද කියලා දැන් ඔන්න උන්වහන්සේ ඒක තෝරනවා. කින මේ ගෘහපතිවරුනි, ඇතම් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා, ඒ ශ්‍රමණ බ්‍රාහ්මණවරු මෙන්න මේ වගේ එකක් කියාගෙන යනවා.
මොකද කියාගෙන යන්නේ? නත්ති දින්නම් දෙන දේ විපාක නැත. නත්ති යිට්ටං අප උපස්ථානයේ සේවාවේ විපාක නැත. නත්ති හුතං යාග හෝමාදියේ විපාක නැත. නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. මේ පිම්පව්වල විපාක නැත. නත්ති අයං ලෝකෝ මෙලෝ කියල එකක් නැත. නත්ති පරෝ ලෝකෝ පරලෝකය කියල එකක් නැත. නත්ති මාතා අම්මෙක් නැත. නත්ති පිතා පියෙක් නැත. නත්ති සත්තා ඕපපාතික ඕපපාතික සත්වයෝද නැත. නත්ති ලෝකයේ සමන බ්‍රහ්මණ සම්මාගතා සම්මා පටිපන්නා ඒ ඉමංච ලෝකම් පරංච ලෝකං සයන් අභිඥා සච්චිකත්තා පවේදෙන්ති. තමන්ගේම ප්‍රඥාව තුළින් අවබෝධ කරගෙන මෙලොව පරලොව දෙක පිළිබඳව ඇත්ත විස්තරේ ලෝකයට හෙළිදරව් කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැත. මේකට කියන්නේ මොන මිත්‍යා දෘෂ්ටි කියලාද? දසවස්තුක මිත්‍යා දෘෂ්ටි. මෙතන කරුණු 10ක් තියෙනවා. මේක තමයි වර්තමාන ලෝකේ බලවත්. කියන ගෘහපති වරුණි පින්වත්නි, හැබැයි මේ මතයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වූ කොටසකුත් ඉන්නවා. ඔය කියආපු මතයට සම්පූර්ණ විරුද්ධ ශ්‍රමණ බ්‍රාහ්මණවරු කොටසක් ඉන්නවා. ඒ අය මොකද්ද කියන්නේ? අත්ති දින්නම් දානේ විපාක තියෙනවා. අත්ති යිට්ටං අප උපස්ථානයේ සේවාවේ විපාක තියෙනවා. අත්ති හුතං යාග හෝමවල විපාක තියෙනවා. අත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. ඔව්, පිම් පව්වල විපාක තියෙනවා. අත්ති අයං ලෝකෝ මේ ලෝකයේ කියලා එකක් තියෙනවා. අත්ති පරෝ ලෝකෝ පරලෝකයේ කියලා එකක් තියෙනවා. අත්ති මාතා අම්මෙක් ඉන්නවා. අත්ති පිතා පියෙක් ඉන්නවා. අත්ති සත්තා ඕපපාතිකා ඕපපාතික සත්වයන් ඉන්නවා. අත්ති ලෝකේ ලෝකයෙහි තමන් තුළ උපදවාගත්තු විශිෂ්ට ප්‍රඥාවෙන් යුක්තව මෙලොව පරලොව ගැන අවබෝධයෙන්ම දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණවරු ලෝකයේ ඉන්නවා. මෙහෙම කියනවා. අර මිනිස්සුන්ගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත්නි, එතකොට මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ මත දරන අර කලින් අය කියුවේ මොකද්ද? මේ මොකවත්ම නැත කියලා. එතකොට අනිත් අය කියන්නේ මේ ඔක්කොම මේකට එක ප්‍රතිවිරුද්ධ මත තියෙන අය මේ මත කියාගෙන යනවා නේද කියලා ඇහුවා. ඒවම් බන්ති, එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එතකොට දැන් අර කලින් කියපු මතේ තියෙන්නේ මොකක්ද? ඒ මතේ දානේ විපාක නැත, සීවේහි විපාක නැත, යාග හෝම පුද පූජාදීහි විපාක නැත, පිම්පව්වල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මව් නැත, පියා නැත, ඕපපාතික සත්වයන් නැත. අවබෝධයෙන්ම මෙලොව පරලොව ගැන අවබෝධයෙන්ම ධර්ම දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණවරු නැත කියලා කියාගෙන යනවනේ කොටසක්. බුදුරජාණන් වහන්සේ වදාලා, ආන්නේ මෙලොව පරලොව නැත කියලා ඒ මොකවත්ම නැතේ කියලා කියාගෙන යන කියනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා උන්නහෙලාට මේකයි කිව්ව වෙන්න තියෙන්නේ. මොකද්ද? යම් කාය සුචරිතයක් තියෙනවා නම්, යම් වචී සුචරිතයක් තියෙනවා නම්, යම් මනෝ සුචරිතයක් තියෙනවා නම්, මේ විදිහේ දෙයක් කියාගෙන යන උන්දෙලා ඒ සියල්ල නැති කරගන්නවා. කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිතී, ඒ කුසල් ටික නැති කරගන්නවා. කාය දුෂ්චරිතයක් ඇද්ද, වචී දුෂ්චරිතයක් ඇද්ද, මනෝ දුෂ්චරිතයක් ඇද්ද, මෙන්න මේ අකුසල් තමයි දියුණු කරගන්නේ. දැන් එහෙනම් මේකෙන් අපිට පේනවා අකුසල් වැඩෙන්න හේතු වෙනවා මේ දරණ ආකල්ප. මෙලොව නැත, පරලොව නැත, පින් පවුල විපාක නැත, මව් නැත, පියා නැත, ඕපපාතික සත්වයෝ නැත,
මේ වගේ දෘෂ්ටියකට මේකට කියන්නේ නාස්තික කියලා. නාස්තික කියන්නේ මේ කිසිවක් නැත උච්ඡේද දෘෂ්ටිය වගේ එකක්. එතකොට මේ වගේ උච්ඡේද දෘෂ්ටියමයි. එතන මේ වගේ දෘෂ්ටියක් ආවට පස්සේ එයාට මේ කුසල් වලින් වැඩක් නැහැ. පින් වලින් වැඩක් නැහැ. එතකොට ඒකේන පින ගැන අවබෝධයක් නැති නිසා සුචරිත ධර්මයන් ගැන කයින් හොඳ දේවල් කරන්න ඕනේ කියලා අවබෝධයක් නැති නිසා වචනෙන් හොඳ දේවල් කියන්න ඕනේ මේව විපාක එනවා කියලා අවබෝධයක් නැති නිසා මනසින් හොඳ දේවල් සිතන්න ඕනේ එහෙම නැත්නම් මේවයි විපාක එනවා කියලා අවබෝධයක් නැති නිසා මොකද වෙන්නේ කයින් අකුසල් කරනවා වචනෙන් අකුසල් කරනවා මනසින් අකුසල් කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මොකද හේතුව ඒ හේතුව තමයි මේ අය දන්නේ නැහැ අකුසල ධර්මයන්ගේ ආදීනව අර මතේ සිටිනකොට අකුසල ධර්මයන්ගේ ආදීනව දන්නේ නැහැ අකුසල ධර්මයන්ගේ ලාමක බව දන්නේ නැහැ අකුසල ධර්මයන් නිසා මේ පුද්ගලයා දූෂිත වෙලා යන බව දන්නේ නැහැ පුද්ගලයේ කිලුටු වෙන්නේ ඕකෙන් මොකෙන්ද කිලුටු වෙන්නේ කාය දුස්චරිතෙන් වචී දුස්චරිතෙන් මනෝ දුස්චරිතෙන් අපි හිතන් ඉන්නේ කිලුටු වෙන්නේ මොකෙන්ද නෑවි නැත්තම් කොණ්ඩේ පීරුවේ නැත්තම් දත් මැද්දි නැත්තම් අපි හිතාගෙන ඉන්නේ එදාට කිලුටුයි කියලා. නමුත් හැබෑ කිලුට ඒක නෙමෙයි. මොකද්ද හැබෑ කිලුට? කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මනෝ දුස්චරිතය. මොකද්ද කාය දුස්චරිතය? පානඝාත, සොරකම, ඔව්, කාම මිත්‍යාචාරය. ඊළඟට වචී දුස්චරිතය මොකද්ද? බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. මනෝ දුස්චරිතය මොකද්ද? අනුන්ගේ දෙයට ආසා කිරීම. ඔව්, දේශේ ක්‍රෝධය, මිත්‍යා දෘෂ්ටිය. මේවා නිසා තමයි පුද්ගලයා සම්පූර්ණයෙන්ම අපිරිසිදු වෙන්නේ. කිලුටු වෙලා යන්නේ. ඉතින් මේ ගැන දන්නේ නැහැ. එතකොට දැන් බලන්න බුදුරජාන් වහන්සේගේ කාලේ ওই මධ්‍ය ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලාට බුදුරජාන් වහන්සේ නියම කළේ දවස් 15කට වතාවක් නාන්න කියලා. මාසෙට දෙපාරයි. එතකොට බලන්න ශරීරවල එහෙනම් සෑහෙන කිලුටු තියෙන්න ඇති. මොකද ඒ කාලේ දැන් වගේ නෙමෙයි පාරවල් නිකම් පාරවල් තියෙන්නේ. මැටි පාරනේ. දැන් මම කල්පනා කළා ඉතින් චාරිකාව යන්න තියෙන්නේ. ඒ කාලේ මේ රෝද තියෙන වාහන තිබුණ නෑනේ. ඔය මේ වර්තමාන තියෙන වාහන මොකුත් නෑනේ. ලයිට් නෑනේ. පහසුකම් මොකුත් නෑනේ. එතකොට අස්ස කරත් යන හැම තිස්සෙම දූවිලි කොච්චර ඇවිස්සිනවද? ඔය පාරේ තමයි චාරිකාවේ වඩින්. ඒක උනා නාන තියෙන දවස් 15කට වතාව. අනව තුන්හසල අපිරිසිදුද පිරිසිදුද? ආන්න පිරිසිදුනේ කොතනින්ද? එතකොට කාය දුස්චරිතයේ දුරු කිරීමෙන්, වචී දුස්චරිතයේ දුරු කිරීමෙන්, මනෝ දුස්චරිත දුරු කිරීමෙන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා කාය දුස්චරිතේ, වචී දුස්චරිතේ, මනෝ දුස්චරිතේ ආදීනව දැනගත්තා, ඉගෙන ගත්තා. දැන් ඉතින් මේ වගේ එකක් අහන්න ලැබුණොත් මේකේ ආදීනව දැනගන්න හම්බ වෙන්නේ නැහැ. මේ වගේ මතයක් આવත් මොකද වෙන්නේ? මේ වගේ මතයක් આવත් කියවෙන්නේ මොකද? ඉන්නකන් අපි කාලබීලා ණයට හරි ණය වෙලා හරි කාලබීලා ඉන්න ඕනි කියලා. ඒකනේ පුළුවන් තරම් ණය ගන්න ලෝකේ. ණයට හරි කාලබීලා ඉන්න ඕනි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ වගේම අවබෝධයක් නැහැ කුසල ධර්ම ගැන. කාය සුචරිතය ගැන, වචී සුචරිතය ගැන, මනෝ සුචරිතය ගැන අවබෝධයක් නැහැ. මොකද්ද කාය සුචරිතය? ප්‍රාණඝාතයෙන් වැළකී සිටීම, සොරකමින් වැළකී සිටීම, කාම මිත්‍යාචාරයෙන් වැළකී සිටීම, බොරු කීමෙන් වැළකී සිටීම, කේලාම් කීමෙන් වැළකී සිටීම, පරුස වචන කීමෙන් වැළකී සිටීම, හිස් වචන කීමෙන් වැළකී සිටීම. මොකද්ද මනෝ සුචරිතය? අනුන් සතු දෙයට ආසා නොකර සිටීම, ක්‍රෝධේ බද්ධ වෛරේ වෛරේ දුරුකොට මෙත්සිත පැතිරවීම, සම්මාදිට්ඨිය යුතු වීම. මේ ත්‍රිවිධ සුචරිතය නිසා ඒකින් ලැබෙන ආනිසංස, ඒකෙන් ජීවිතේ පිරිසිදු වීම ගැන අවබෝධයක් ඇති වෙන්න විදියක් නැහැ අර මතේ තියෙනකොට. මොකද අර මතේ
අර කලින් කියාපු මිත්‍යා දෘෂ්ටි. දැන් මේකේ තේරුම තමයි ඕන කෙනෙකුට ඕන එකක් කියන්න පුළුවන්. ලෝකේ ඕන කෙනෙකුට ඕන මතයක් කියන්න පුළුවන්. කියන්න කෙසේ කිවත් කම් නැත. අසන්න සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. ඒක තමයි මේකේ අර්ථය. අසන්න මේකේ තේරුම තමයි මේ එක එක්කෙනා කියන කියනදී ඒ ආකාරයෙන්ම ගිලින් නැතුව නුවණින් විමසන්න කියන එකයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊට පස්සේ යා නුවණින් කල්පනා කරන කියනවා මෙහෙම. පරලෝකයේ තියෙද්දීම ඇත්තවම පරලෝකය ගැන පරලෝකයක් නැත කියලා දෘෂ්ටියක් ඇති වෙනවා නම් ඒක යාගේ මිත්‍යා දෘෂ්ටිය. පරලෝකයක් තියෙද්දීම පරලෝකයක් නැත කියලා කල්පනා කර කර ඉන්නවා නම් ඒක යාගේ මිත්‍යා කල්පනාව. ඊළඟට පරලෝකයක් තියෙද්දීම කොහේද ওই පරලෝක තියෙන්නේ? ඌව ඔක්කොම තියෙන්නේ දිව්‍ය ලෝකේ, මානුෂ්‍ය ලෝක, අපාය ඔක්කොම තියෙන්නේ මෙහි කීකේ කියනවා නම් ඒක ඔහුගේ මිත්‍යා වාචා. ඒක ඔහුගේ මිත්‍යා වචනය. පරලෝකයක් තියෙද්දීම පරලෝක නැතයි කීකේ කියනවා නම් මේ උන්දලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රහතන් වහන්සේලා ඉන්නවා පරලෝකයේ ගැන අවබෝධයක් ඇති. ඒ රහතන් වහන්සේලාගේ අවබෝධයටත් විරුද්ධ දෙයක් තමයි මේ කියන්නේ. එතකොට මෙතන කියවෙන්නේ අසත් ධර්මයක්. මොකද්ද ඒ කියවෙන්නේ? අසත් ධර්මයක් කිය කියා මොකද කරන්නේ? තමන්ව හුවා දක්ව ගන්නවා. ඇයි දැන් සිල්ලතුන් ගුණතුන් ඔක්කොටම ගරහගෙන මේක කියාගෙන යන එක්කෙනාට යන්න තියෙන්නේ? පරං වම්බේටි අනුක්කම හිලා දකිනවා. අයංච මිත්‍යා දිට්ඨි. ඒ නිසා මේ මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා සංකල්ප, මිත්‍යා වාචා ආර්යයන් වහන්සේලාගේ අවබෝධයට විරුද්ධව කතා කිරීම, තමා හුවා දැක්වීම, අනුන් හෙලා දැක්වීම, අසත් ධර්මය කීම, මේ ආදී නොයේ කකුසල ධර්මයන් මේ දෘෂ්ටියත් එක්ක ඇති වෙනවා. එතකොට ඒක කියාගෙන යන කෙනෙක් කියාගෙන ගියාපු ආවේ ඒක අහන එක්කෙනා තමයි මේක තේරුම් ගන්නේ. දැන් මෙයා මෙහෙම කියාගෙන ඉන්න නමුත් මේ මතය තුළ මේ හානි තියෙනවා කියලා එයා අධ්‍යයන කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් ගෘහපතිවරුනි, බුද්ධිමත් මිනිසෙක් මේ විදිහට ඕක හිතන්න ඕනේ. මොකද ඒ කාලෙදි මිනිස්සු වට කරගෙන දැන් එකේ කියවයි ගංගුලට ඇවිල්ලා කියනෝනේ. මිනිස්සුන් වට කරගෙන එකේ කියව අද කියනෝ වගේ මේ කාලෙත් කියනෝ. කියනකට නුවණින් මේක කියනවා తత్ర ගහපතිය විඤ්ඤූ පුරිසෝ ඉතිපටි සංචික්කති. ඒතකොට බුද්ධිමත් එක්කෙනා මේ විදිහට එයා මෙනෙහි කරනවා. මොකද්ද මෙනෙහි කරන්නේ? හරි, දැන් ඒ උදවිය කියනවා වගේ පරලොවක් නැත්තම් මේ පුද්ගලයන්ට මරණින් මත්තේ මුකුත් බරපතල අර්බුදයක් නැහැ. මේක කියාගෙන යන අයට පරලොවක් නැත්තම් අර්බුදයක් නැහැ. හැබැයි සචේකෝ අක්ති පරලෝකෝ, මේ පාරලෝකයක් හැබැයි තියෙනවා නම් මේ පුද්ගලයන්ට මරණින් මත්තේ නිරේ තමයි උපදින්න වෙන්නේ. පාරලෝක තියෙනවා නම් නිරේ තමයි උපදින්න වෙන්නේ. පාරලෝක ඇති නැති කතාව තිබේවා. මේ පුද්ගලයන්ගේ මේ වචනය ඇත්තක් කියලා කවුරුත් ගත්තත් මේ පුද්ගලයන්ට මෙලෝදීම බුද්ධිමතුන්ගේ ගැරහීමට ලක් වෙනවා. මොකද හේතුව ඔය මතේ ඉන්න අය දුස්සීල වෙනවා. ඇයි? ගණන් ගන්නෑ නේ, පිම්පම්කුත් විශ්වාස කරන්නේ නෑ නේ. දුස්සීලයි. දුස්සීලෝ පුරිස පුද්ගලෝ මිච්ඡා දිට්ඨි නාස්තිකවාදෝ, මේ පුද්ගලයා දුස්සීලයි, මිත්‍යා දෘෂ්ටිකයි, නාස්තිකවාදියෙක් කියලා බුද්ධිමත් මිනිස්සු අතර ගර්හාවට ලක් වෙනවා. අර මතේ තියෙන එක්කෙනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැබැයි පරලොවක් තියෙනවා නම් මේ කියන්නේ අර මධ්‍යස්ථ හිතන එක. මේ කියන්නේ පරලොවක් තියෙනවා නම් මේ පුද්ගලයාට අනිවාර්යම පරලොව විපාකවලටත් මූණ දෙන්න වෙනවා. එතකොට දෙපැත්තෙම මේ පුද්ගලයා අමාරු වෙටෙනවා. මොකද හේතුව පරලොවදී අනිවාර්යම නිරේ උපදින්න හේතු වෙනවා. ඒ නිසා මේ වගේ මධ්‍යස්ථ ਵਿਚාරයක් ඇති කරගන්න අසමර්ථ වුණොත්, අසමර්ථුනොත් මධ්‍යස්ථ ਵਿਚාරයක් ඇති කර ගන්න මේ ඒ කියපු මතේ ඒකාන්තයෙන්ම ගන්න ගියොත් මොකද වෙන්නේ? තමන්ට කුසල් වඩන්න තියෙන අවස්ථාව නැතුව යනවා.
බලන්න මේ කිසි දවසක ධර්මයක් අහලා නැති අලුත්ම ගම්මැසියන් පිරිසකට බුදුරජාණන් වහන්සේ මේ දෙන උපදේශය. දැන් මේ කියප කාරණේ තේරුණා නේද? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙහෙම තව බමුණු පිරිසක් හිටියන්නේ ඒකට හාත්පසින් වෙනත් දෙයක් විරුද්ධ දෙයක් කියපො. මොකක්ද ඒ? දන් දීමේ විපාක තියෙනවා. සේවා කිරීමේ විපාක තියෙනවා. ත්‍යාග හෝම පුද පූජාවන්හි විපාක තියෙනවා. පින්පව්වල විපාක තියෙනවා. මෙලොව කියලා එකක් තියෙනවා. පරලොව කියලා එකක් තියෙනවා. අම්මෙක් ඉන්නවා. පියෙක් ඉන්නවා. ඕපපාතික සත්‍යෝ ඉන්න. ඕපපාතික සත්‍යය කියන්නේ ඉබේ පහළුණා කිව්වොත් ඒක ආර්ථි වැරදි. අන්න හරි. උත්පත්ති හතරක් තියෙනවා. මොනවද ඒ? අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාත. එතකොට අණ්ඩජ, ජලාබුජ, සංසේදජ කියන උත්පත්ති තුනට තුනෙන් තොරව උපදිනවා. පහළ වෙනවා. ඉබේ කියන්න බෑ. ඉබේ කිව්වොත් ඒක ආර්ථි වැරදි. ඒ ඉබේ සිද්ධ වෙන්නේ නැහැ නේ. මේවා ඔක්කොම කර්මානුරූපව සිද්ධ වෙන්නේ. එතකොට මේ අන්නේ විදිහට ඒක ඒ වචනේ තෝරගන්න. දැන් අපි ගත්තෝ තෝපාතික සත්‍යෝ තමයි නිරිසත්තු. ප්‍රේතයෝ, දෙවියෝ, බ්‍රහ්මයෝ ආදී අය. මිනිස්සු තෝපාතික උපදිනවා කියලා තියෙනවා ඇතැම් මිනිස්සු. අපි දන්නේ නැහැ මේ මේ ලෝකේ මේ සියලුම මිනිස්සු අපි දැක්ක දන්නේ නැහැ. අපි එක එක මිනිස්සු ගැන අධ්‍යයනය කරලා කතා කරනවා නෙමෙයිනේ. බුද්ධ දේශනා තියෙන මිනිස්සු තෝපාතික උපදිනවා කියලා. දැන් සමහර විට ඕපපාතික උපදිනවා කියන එක අපිට අහුවෙන්නේ නැහැ. අපි ගත්තොත් එමු ඔන්න ළමෙක් ඔන්න ඔය ඉන්නවා අපි පඳුරක පොඩි ළමෙක් ඉන්නවා. ඔන්න දැන් ඉතින් ආරංචිනේ කොහොමද? දාලා ගිහින්. අන්න ළමෙක් දාලා ගිහිල්ලා. අම්මි තාත්තා කියන කවුරුවත් දන්නේ නැහැ. එහෙමයි වෙන්නේ නැද්ද? ඉතින් අරගෙන ගිහලා හදාගන්න ගන්නවා. සමහර ඕපපාතික උපත්. වෙන්න පුළුවන් දේවල්. අනිත් එක තමයි ඕපපාතික උපත තියෙනවා කියලා මිනිස්යන්ගේ දේශනා කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ අවබෝධයකින් තොරව දේශනා කරන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරන හැම වචනයක්ම අවබෝධයෙන් යුක්තව තමයි උන්වහන්සේගේ වචනේ තියෙන පාරිශුද්ධකම අපි අභේරාජ කුමාර සූත්‍රයේදී ඉගෙන ගත්තා. ඉතින් උන්වහන්සේ දේශනා කළා ওই විදිහට. ඊළඟට මෙලෝ පරලෝ ගැන සොකීය විශිෂ්ට වූ ඥාණයෙන් යුක්තව ධර්මදේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ ලෝකේ ඉන්නවා. මට හොඳට මතකයි මම මේ ධර්ම ප්‍රචාරක කටයුතු පටන් ගත්ත මුල්වදී හරියට මගෙන් ප්‍රශ්න කරන එක එක්කෙනා විඥානයේ ආය උපතක් කරා යන්නේ කොහොමද? මෙලොවක් තියෙනවද? පරලොවක් තියෙනවද? දෙව්ලොව තියෙනවද? නිරේ තියෙනවද? ඒ මොකද හේතුව? කාලයක් තිස්සේ අහලා තියෙන්නේ නාස්තික දෘෂ්ටිය, මිත්‍යා දෘෂ්ටි අහලා තියෙන්නේ. මොකද මෙලොවක් නැත, පරලොවක් නැත, ඊළඟට දෙවියන් නැත, බඹුන් නැත, නිරිසතුන් නැත, ප්‍රේත ලෝක නැත, සියල්ල තියෙන්නේ මේක කියලා මිත්‍යා දෘෂ්ටියක් අහලා තියෙන්නේ. නමුත් දැන් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. මොකද හේතුව? දැන් ඇති වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කළේ උන්වහන්සේගේ අවබෝධයේ ඒකාන්තෙම උන්වහන්සේ අවබෝධයකින් දේශනා කළේ කියලා පැහැදීම ඇති වෙලා තියෙනවා. දැන් ඒ නිසායි මේ ප්‍රශ්නේ ඉන්නේ නැත්තේ. නැත්තම් මුල් කාලේ මට උත්තර දීලා ඉවරයක් නැහැ. එච්චරටම මේ ප්‍රශ්නේ තමයි අහා හිටියේ. දැන් බලන්න මේ සද්ධාව අහිමි වීම මේ මොනතරම් අවාසනාවන්ත විදියට මේ ජීවිතවලට බලපානවද? ඉතින් ඒ වගේ අදහසක් ආවට පස්සේ එයාට බයක් නැහැනේ. ඊට පස්සේ නැති වෙන්නේ මොකද්ද? හිරිගොතක් දෙක. ලැජ්ජා බය දෙක නැති වුණාට පස්සේ මොකද්ද කරන්න බැරි? ඉතින් ලැජ්ජා බය දෙකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු වචනේ මොකද්ද? දේව ධර්මනේ. ඉතින් ඒකත් නැති වුණාට පස්සේ එයාට ඉතින් මොකද්ද කරන්න බැරි? ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වගේ දෙයක් කියාගෙන යනවා නම් ආන්නේ බඳු අය ගැන මේක කැමති වෙන්න ඕනේ. මොකද්ද? යම් කාය සුචරිතයක් ඇද්ද? ඊළඟට යම් වාසී සුචරිතයක් ඇද්ද? යම් මනෝ සුචරිතයක් ඇද්ද? මේවා මේගොල්ලෝ දිනු කරනවා. යම් කාය දුස්චරිතයක් ඇද්ද? යම් වාචී දුස්චරිතයක් ඇද්ද? මනෝ දුස්චරිතයක් ඇද්ද? මේවා මේගොල්ලෝ නැති කරගන්නවා. මොකද හේතුව? අකුසල ධර්මයන්ගේ ආදීනව එයාට තේරුම් ගන්න පුළුවන්. අකුසල ධර්මයන් නිසා සත්වයන් කිලුටු වන ආකාරය
තේරුම් ගන්න පුළුවන්. කුසල ධර්මයන්ගේ ආනිසංස තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට එයාට තියෙන්නේ මේ තිබෙන්නා වූ පරලොවක් ගැනමයි, පරලෝකයක් තියෙනවා කියන අදහස එන්නේ තිබෙන්නා වූම පරලොවක් ගැන. එතකොට තිබෙන්නා වූ දෙයක් ගැනම නම් ඒ අදහස එන්නේ, ඒක මොන දෘෂ්ටියද? ඒක සම්‍යක් දෘෂ්ටිය, සම්මා දිට්ඨිය. එතකොට තිබෙන්නා වූ පරලොවක් ගැනම නම් එයා කල්පනා කළේ, ඒක මොකද්ද? සම්මා සංකල්ප. තිබෙන්නා වූ පරලොවක් ගැනම නම් එයා කියන්නේ මේ පරලොවක් තියෙනවා කියලා, ඒක සම්මා වාචා. තිබෙන්නා වූ පරලොවක් ගැනම එයා කියනකොට මේ ලෝකේ පරලොව ගැන අවබෝධයක් තියෙන රහතන් වහන්සේලාගේ දැනුමට ඒක එරෙහිවෙන එකක් නෙවෙයි. එතකොට එයා මේ කියන කතාව සද්ධර්මයක්, යහපත් ධර්මයක් මේ කියන්නේ. මේ ධර්මයේ කියන එකට මිනිස්සුන්ගේ ගුණවතුන්ට තැනක් ලැබෙනවා. ඇයි? යම්කිසි කෙනෙක් සීලාදී ගුණධර්ම රකින්නවා නම් යාව අගය කිරීමකට ලක් වෙනවා. ගුණධර්ම පුරුදු කරනවා නම් යාව අගය කරනවා. දන් දෙනවා නම් යා අගය කරනවා. සිල් රකින්නවා නම් අගය කරනවා. බණ භාවනා කරනවා නම් අගය කරනවා. ධර්මයේ ඉගෙන ගන්නවා නම් අගය කරනවා. මොකද මෙයාට සම්මා දිට්ඨිය තියෙන නිසා. එතකොට මොකද වෙන්නේ? මෙයා තමා උසස් කළා හුවා දක්වන්න යන්නෙත් නැහැ. අනුන් හිලා දකින්න යන්නෙත් නැහැ. එතකොට මේ තමා හුවා දැකීමේ, අනුන් හිලා දැකීමේ තදියට කරනවා අර දුස්සීල, ඊළඟට මිත්‍යා දෘෂ්ටික, නාස්තිකවාදී පුද්ගලයා. මේක මොකද මෙයා කරන්නේ නැත්තේ? ඒ නිසා මොකද වෙන්නේ? මෙයාට නොයේ කුසල් දහම් උපදිනවා මේ සම්මාදිට්ඨිය නිසා. එතකොට බුද්ධිමත් මනුෂ්‍යයා කරන්න ඕනේ මේ ගැන විමසන එක නෝනේ. කොහොමද විමසන්නේ? පරලොවක් තියෙනවා නම් ඒ කාන්තෙන්ම මේ පුද්ගලයා සුගතිය උපදිනවා. පරලොවක් තියෙනවා නම් මේ පුද්ගලයා ඒ කාන්තෙම සුගතියේමයි උපදින්නේ. හරි, පරලොව ඇතා නැතා මේ කියන්නා වූ වචනේ ඇත්තයි කියමු. නමුත් මේ වචනය මෙයාගේ මේ චරිතයේ ඒ මතේ ඉන්නකොට එයා සිල්වත් කෙනෙක් වෙනවා. එතකොට බුද්ධිමතුන් අතර මෙයාට ප්‍රශංසාව ලැබෙනවා. මෙයා සිල්වත් කෙනෙක්, මෙයා සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනෙක්, මෙයා අස්තිකවාදියෙක්, නාස්තික නෙමෙයි. ඒ කියුවේ මේවැ පින්පව් ආදී විපාක තියෙනවා කියන අදහස දරන කෙනෙක්. එතකොට මෙයාට පරලොවක් තිබුණත් ගැටලුවක් නෑ. මොකද එයා පරලොව උපදින්නේ කොහේද? සුගතියේ. මේ විදියට අපන්නක ධර්මයේ මනාකොට තේරුම් ගන්න පුද්ගලයා මේ දෙපැත්තෙම තුලණය කළා, නෝණෙන් විමසලා බලලා මොකද කරන්නේ? අකුසල් බැහැර කරලා කුසල් දියුණු කරන්න දක්ෂ වෙනවා. බලන්න, මේ වගේ අවබෝධයක් අපිට තියෙනවා නම් අපිට මේ බාහිර මොන තරම් දෘෂ්ටි මතවාද ආවත් නුවණින් විමසීම අපිට තියෙනවා නම් අපිට බයක් වෙන දෙයක් තියෙනවද? නෑ. නුවණින් විමසීම නැත්තම් තමයි, නුවණින් විමසීම නැත්තම් එයාට තනියම තීරණය ගන්න බෑනේ. එක එක්කෙනා යව හරව හසුරුවනෝනේ. නුවණින් විමසනවා නම් එහෙම නෑ. ඕන එක්කෙනෙකුට ඕන එකක් කියන්න පුළුවන්. හැබැයි තීරණ ගැනීම තියෙන්නේ තමන්ගේ අතේ. තමන්ගේ අතේ තීරණ ගැනීම තියෙන්නේ. ඕනම දෘෂ්ටියක්, දැන් මම ඕනම කෙනෙක් එක්ක ඕනම කෙනෙක් එක්ක කතාබස් කරන මට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව? නුවණින් විමසීම තියෙන ඒගොල්ලෝ අතේ නෙමෙයිනේ, තමන්ගේ අතේ. දැන් පසුගිය දවස්වල මම ඍෂිකේශ් වල ගිහිල්ලා හිටියා. මං අඳුරන සාදුරු ගොඩාක් එක්ක මං හොඳට හිතවත් වෙලා කතාබස් කළා. ඉතින් ඒගොල්ලන්ට ඕන එකක් කියන්න පුළුවන්. ගන්න එක නගන්න එක කාගේ අතේද තියෙන්නේ? තමන්ගේ අතේ තියෙන්නේ, කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම බුද්ධිය හසුරවන්න දක්ෂතා නැති එක්කෙනා, නුවණ නැති එක්කෙනා හැමතිස්සෙම ඉන්නේ කොහොමද? හැමතිස්සෙම ඉන්නේ අර සත්තු ඉන්නේ කට ඇරගෙන. අපි දැකලා තියෙනවා අර හිටපෙ ගමන් අර ඔය සීල් කියන අර මාළු එහෙම නටවන්නේ. මාළුව කට ඇරගෙන ඉන්නවා. එතකොට අර නටන එකන කටට දාපෙ ගමන් මොකද කරන්නේ? ගිලිනවා. මේ වගේ ඉන්නවා කට ඇරගෙන ඔය ආගෙන ගිලින්න බලාගෙන. එහෙම ඉන්න ඇයට මොකද වෙන්නේ? ඇත්ත මොකද්ද? මේකේ බොරුවක්ද? මේකේ මොකද්ද මේ කියන්නේ? මේකේ මෙයා අදහස් කරන්න මොකද්ද? මේ කොයි පැත්තරද මේ යන්න හදන්නේ කියන එක දන්නේ නැත්තම්, නුවණ ගිමසන්නේ නැත්තම් අර කියන ඒවා ගිලිනවා. අන්න අමාරු වැටෙනවා. එතකොට නුවණ තියෙන එක්කෙනා එහෙම නැහැ. ආ, ඕන එකක් කියන්න. කියන එක්කෙනාට ඒක ඕන එකක් ඉඩ තියෙනවා. එතකොට ඒ අර ගන්න එක්කෙනා තමයි නුවණින් විමසන්න ඕන එක්කෙනා. දැන් බුදුරජාන් වහන්සේ කාලේ එක තැනක උන්වහන්සේ දේශනා කරනවා මේ මක්කලි ගෝසාල ගැන. මේකේ තියෙන මක්කලි ගෝසාලගේ ධර්මයේ
මක්කලි ගෝසල් ගැන කියනවා බුදුරජන් වහන්සේ මහණෙනි කුඩා වතුර වලක මොකක්ද මාළු වලන්න අටවන්නේ කෙමන කුඩා වතුර වලක කෙමනක් ගැටුවාම කෙමන කියන එකේ ස්වභාවය මම අහලා තියෙනවා මම දැකලා නැහැ කෙමන කෙමන කියලා කියන්නේ මේ වේවැල් වගේ జాතියකින් ඒ කට ලොකු ඇතුළට යන්න යන්න කුඩාවට තියෙන ඇතුළට ගියාට පස්සේ එළියට එන්න බැරි එකක් තමයි උගුලක් තමයි කෙමන කියන්නේ. එද ඒකට කෙමන ඇටුවට පස්සේ වතුරේ අර මාළු ටික කෙමන ඇතුළට යනවා. ඇතුළට යන්න ඕන තරම් පහසුකම් තියෙනවා. ඇතුළට යත්තේ හැකි. හැබැයි උන්ට එළියට එන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ මක්කලි නැමැති හිස් පුරුෂයා මිනිස් කෙමනක් කියනවා. මේ මිනිස්යන් දුගතියට එක්කගෙන යන්න අටවාගත්තු මිනිස් කෙමනක් කියනවා. එතකොට බලන්න මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ දෘෂ්ටිවලට මිනිස්සු හසු කර ගන්න තියෙන මිනිස්සුන්ගේ දෘෂ්ටිවලට හසු කර ගැනීමේදී ඒ මිනිස්සු නුවණින් කල්පනා කරන්නේ නැත්නම් ඒ දෘෂ්ටිවලට හසු වුණාට පස්සේ ගැලවීම අමාරුයි. නමුත් මේ අපන්නක සූත්‍රය අපි හොඳට ඉගෙන ගත්තොත් කිසිම බයක් නැතුව අපිට ඒ ඕනම දෘෂ්ටිය නුවණින් විමසන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට නුවණින් විමසලා අකුසල් දුරු කරන්න ඕන කියනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා ගෘහපති වරුණි පින්වත්නි සමහර ආගමික නායකයෙ ඉන්නවා උන්නැහැලා මෙන්න මේ විදිහට තමයි අනිත් අයට ධර්මය කියලා කියන්නේ. මොකද්ද කියන්නේ? තමන් අතින් කළා අනුන් අතින් කෙරෙව්වත් තමන්ම අනිත්‍යව මැරුවත් අනිත්‍යව මැරෙව්වත් තමන්ම අනිත්‍යව පෙළුවත් තවත් කවුරු ලවා පෙළෙව්වත් තමන්ම අනිත්‍යයට පීඩා කළත් එක්ක අනුන් ලවා පීඩාවන් කෙරෙව්වත් තමන්ම සතුන් මැරුවත් මැරෙව්වත් හොරකම් කළත් කෙරෙව්වත් මම් පැහැරගත්තත් මම් පැහැරෙව්වත් මේ එකගයක් ඒ වගේම ගෙවල් ඒ වගේම ආදී මංකොල්ල කෑවත් ඊළඟට කාම මිත්‍යාචාරයේ යෙදුනත් කොච්චර බොරු කිව්වත් කොච්චර කෙරෙව්වත් ඒවෙන් කිසි පාපයක් නැහැ. බලන්න ඒ කාලේ එහෙමත් හිටියා මිනිස්සු. ඊට පස්සේ හිටියා තියුණු මුවාද තියෙන කැරකෙන ආයුධයකින් මුළු පෘථුවියේම මිනිස්සු මරලා මස් ගොඩක් ගැහුවත් කිසි පවක් නැත. ඒ කාලේ හිටියේ එහෙම කියන මිනිස්සු. ඒ හේතුවෙන් පවක් ඇති වෙන්නේ. ඊළඟට ගංගානම් ගඟේ දකුණු තීරයේ ඉඳලා ගංගානම් ගඟේ අනිත් කෙළවර දක්වාම මේ මිනිස්යන් මරාගෙන 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 ගියත් කිසි පවක් නැත. ඒ වගේම ගංගානම් ගඟේ උතුරු තීරයේ ඉඳලා අනිත් කෙරවලට දන් දීගෙන 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 ගියත් ඒ දන් දීම හේතුවෙන් සිදුවන්නා වූ පිනක්ද නැත. ඒ නිසා මේවැ පින්පව් දානයෙන් ඉන්ද්‍රිය දමනයෙන් සත්‍ය වචනයෙන් සීලයෙන් ලැබෙන්නා වූ පිනක් නැත. නත්ති පුඤ්ඤසාගම පුණ පෙමිනීමක් නැත. වර්තමානයේ මේක ලෝකේ නැද්ද මේ අදහස? තියෙනවා. දැන් අපි ගත්තොත් ඔන්න තරුණ පිරිස පැවිදි වෙනවා. සීලේ විපාක දන්නේ කෙනෙක් නම් මොකද කරන්නේ? අනුමෝදන් වෙනවා. සීල විපාක දන්නේ නැත්තම් ගරහනවා. සීලෙන් පිනක් රැස් වෙනවා කියන එක දන්නේ නැත්නම් මොකද කරන්නේ? ගරහනවා. මේ තරුණ වාසියේ මෙන්න සිල් රකින්නවා. තරුණ වාසියේ දූලා පුතාලා සිල් රකින්නවා කියලා බණිනවා. කවදාවත් බණිනවද පිනකට? සීලය කියන්නේ පිනක්. පුණ්‍ය කිරියේ වත්තු. එතකොට භවනා කියන්නේ පිනක්. මේවට බණින්නේ නැහැ. මේව දන්නවනම් පින් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පින්වත්නි ඔය විදිහට කරුණුකාරණා ධර්මයේ හැටියට කියාගෙන යන පුද්ගලයා කියාගෙන යද්දී ඔయిత හාත්පසින්ම විරුද්ධ දේකුත් කියාගෙන යන කොටසක් ඉන්නවා. ඒ අය කියනවා තමන් කළත් අනුන් ලවා කෙරෙව්වත් පාපය පාපේමයි. පාපේ පාපේමයි. සතුන් මැරීම පවක්මයි. සොරකම් කිරීම පවක්මයි. ඊළඟට මංකොල්ල කෑම ආදී පවක්මයි. ඊළඟට පරදාර සේවනයේ කාම මිත්‍යාචාරයේ පවක්මයි. බොරු කීම පවක්මයි. ඊළඟට තියුණු මෝහත ඇති චක්‍රායුධයකින් මේ පොළවේ ඉන්න සියලු සත්‍ය මරාගෙන යනවා කියන සිතවිල්ල පවා
ඒක පවක්මයි. ඊළඟට ගංගා නංගගේ දකුණේ ඉඳලා ඔහේ මිනිස්සු මරාගෙන ගියත් පවක්මයි. ඒ වගේම උතුරේ ඉඳලා දන් දීගෙන આવත් ඒක පිනක්මයි. ඒ නිසා මේ ඒකේ පිනක් තියෙනවමයි. ඒ නිසා දානයෙන්, ඉන්ද්‍රිය දමනයෙන්, ඒ වගේම සීලෙන්, සත්‍ය වචනයෙන් පිනක් රැස් වෙනවාමයි කියලා මේ විදිහට මේ එකිනෙකාට විරුද්ධ කතාවන් කියන අය මේ සමාජයේ ඉන්නවා නේද කියලා ඇහුවා. එතකොට ඒ ශාලා කියන බමුණු ගමේ හිටපු ඒ පිරිස කියනවා, ස්වාමීනි එහෙම අය ඉන්නවා තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා, මේ මතේ මේගොල්ලෝ දරනවා නම්, මොකද්ද මතේ? අර කලින් මතේ මොනතරම් මේ මේ පංච දුෂ්චරිතයේ යෙදීගෙන ගියත් ඒකේ පවක් නැහැ. මොනතරම් දාන ආදී පින්කම්, දානයේ, ඉන්ද්‍රිය දමනයේ, සීලේ, සත්‍ය වචනේ මීම කරගෙන ගියාට ඒකේ පිනකුත් නැහැ කියලා කියාගෙන ගියා නම් උන්දලාට කැමති වෙන්න ඕනේ මේකයි කිව්වා. මොකද්ද කැමති වෙන්න ඕනේ? යම් කාය සුචරිතයක් ඇද්ද, යම් වචී සුචරිතයක් ඇද්ද, යම් මනෝ සුචරිතයක් ඇද්ද, මේ සුචරිතය මේ පිරිසගෙන් බැහැර වෙලා යනවා. යම් කාය දුෂ්චරිතයක් ඇද්ද, යම් වචී දුෂ්චරිතයක් ඇද්ද, යම් මනෝ දුෂ්චරිතයක් ඇද්ද, මේක තමයි මේ මේ කියන්නා වූ පුද්ගලයන් තුළ වැඩෙන්න පටන් ගන්නෙ. මොකද හේතුව? මේ මතයේ එක්ක අකුසල ධර්මයන්ගේ ආදීනව, ඒකේ ලාමක බව, ඒ නිසා මිනිස්සයා කිලුටි වීම ගැන කතා කිරීමක් නැහැ. කුසල ධර්මයන්ගේ ආනිසංස, කුසල ධර්මයන් නිසා ජීවිත ශුද්ධ වීම ගැන කතා කිරීමකුත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඉතින් මේ නිසා මොකද වෙන්නේ? තිබෙන්නා වූම ක්‍රියාව, ඒ කියන්නේ පිම් පව් කියන තිබෙන්නා වූම ක්‍රියාවේ මෙයා කියනවා නම් එහෙම ක්‍රියාවේ විපාකයක් නැත, නත්ති ක්‍රියා, මේ ක්‍රියාවේ විපාකයක් නැත කියලා කියනවා නම් ඒක අයිති වෙන්නේ මොන දෘෂ්ටියටද? මිත්‍යා දෘෂ්ටියට. ක්‍රියාවේ විපාකයක් නැත, ක්‍රියාවක් නැත කියලා කියනවා නම්, කල්පනා කරනවා නම් ඒක අයිති වෙන්නේ මිත්‍යා සංකල්පනාවට. එහෙම ක්‍රියාවක් නැත කියලා කියාගෙන යනවා නම් ඒක අයිතිවන්නේ මිත්‍යා වාචාවලට. එතකොට මේ ක්‍රියාව ගැන අවබෝධයකින් ඉන්න, මේ ක්‍රියාවේ විපාක ගැන, කර්ම කර්මඵල ගැන කතා කරන රහතන් වහන්සේලාගේ යම් අවබෝධයක් ඇද්ද, ඒ අවබෝධයටත් විරුද්ධවයි මේ පුද්ගලයා මේ කතාව කියන්නේ. එතකොට මේ පුද්ගලයා කරන්නේ අසත් ධර්මයක් පතුරවන එක. එතකොට මේ අසත් ධර්මයේ පතුරවනකට මොකද වෙන්නේ? ඒකෙන් එයා තමා උසස් කොට දක්වනවා, අනුම් පහත් කරලා දක්වනවා. එතකොට මොකද වෙන්නේ? මේ පුද්ගලයාගේ දුศีලකම, යම්කිසි සිල්ලක්කමක් තිබ්බනම් ඒක ප්‍රහාණය වෙලා දුศีලකම තමයි ඉස්සරහට එන්නේ. එතකොට මෙයා මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා සංකල්ප, මිත්‍යා වාචාවලින් යුක්තව ඉඳලා අසත් ධර්ම යුක්තව ඉන්නකොට අනුයික ආකාරي අකුසල ධර්ම හට ගන්නවා. ඉතින් ඔබ මේකෙන් හිතන්න එපා මේක බුද්ධ කාලේ විතරක් තිබිච්ච එකක් කියලා. මේ වර්තමාන වෙනකොට මේ ලෝකේ මේ බලවත් මත මේව තමයි මේ ලෝකේ තියෙන්නේ. මේ ලෝකේ හරියට මේව බලපවත් උනා තාම. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, පින්වත්නි මේ ඒ නිසා බුද්ධිමත් කෙනෙක් වශයෙන් මේ මෙහෙමයි කියන විමසන්නේ මෙහෙමයි කියනවා. හරි, මේ පුද්ගලයා කියන ආකාරයට ක්‍රියාවක් නැත්තම්, ඒ කියන්නේ පිම්පව් කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැත්නම් මේ පුද්ගලයන්ට මරණින් මත්තේ නම් යහපතක් වේවි. පිම්පව් දෙක නැත්තම්. නමුත් පිම්පව් වල විපාක තිබුණොත්, විපාක ඵල දුන්නොත් මුන්දලාට උපදින්න වෙන්නේ නිරයේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කල්පනා කරන්න කමක් නැහැ, මේගොල්ලෝ ඕන එකක් කියාපුවාවේ. ඒක ඇත්ත වචනයක් වුණත් ඒක මෙලෝදීම බුද්ධිමතුන්ගේ ගැරහීමට ලක් වෙනවා. මොකද ඒ මතේ දරණ එක්කෙනා මේ පීම නැත, පව් නැත, මේ මොනතරම් මිනිස්සු මරාගෙන ගියත් පවක් සිද්ධ වෙන්නේ නැත, මොනතරම් දන් දීගෙන ගියත් පිනක් නැත කියලා. එතකොට මෙයාව බුද්ධිමත් මිනිස්සු අතරේ ගරහවට ලක් වෙනවා. කොහොමද ගරහවට ලක් වෙන්නේ? දුස්සීලයි මේ පුද්ගලයා, මිත්‍යා දෘෂ්ටිකයි, අකිරියවාදා. අකිරියවාදා කියන්නේ ක්‍රියාවේ විපාක පිළිගන්නේ නැහැ. මෙයා ක්‍රියාවක් නැහැ කියලා කොච්චර මරාගෙන ගියත් පව කියලා එකක් නැහැ, කොච්චර දාන ආදී දීගෙන ගියත් පින් කියලා එකක්. එතන මෙයා ප්‍රතික්ෂේප කරන්නේ මොකද්ද? ක්‍රියාව ප්‍රතික්ෂේප කරන්නේ.
ඉතින් ඒ ක්‍රියාව ප්‍රතික්ෂේප කරන එක්කෙනාට තමයි අකිරියවාදා කියන්නේ. මේ මෙහෙම කියලා ගරහවට ලක් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා පින්වත් ඒ නිසා හැබැයි පරලොවක් තිබුණොත් කෙලීම මියා ගිහින් උපදින්නේ කොහේද? නිරේ. ඒ නිසා මෙලොවත් ගැරීමට ලක් වෙනවා පරලොවත් ගැරීමට ලක් වෙනවා. මේ නිසා එයාට මේ අපන්නක ප්‍රතිපදාවට එන්න බැරුව යනවා. මේ මතේ දරුවොත් මොකද වෙන්නේ? එක පැත්තකටම බර වෙලා කල්පනා කිරීම නිසා රිංචති කුසලන්ටානම් කුසල් තේරුම් ගන්න තියෙන අවස්ථාව නැති කරගන්න අත්තර ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ සමහරු ඉන්නවා මේකේ විපාක තියෙනවා කියලා කියන අය. පින් පව්වල විපාක තියෙනවා. දැන් මේ ප්‍රාණඝාතයේ අකුසල විපාක තියෙනවා. සොරකම් කිරීමේ විපාක තියෙනවා. කාමිත්‍යාචාරයේදීමේ විපාක තියෙනවා. පව් ඒවා පව්. බොරු කීම පව්. මේ ලෝකෙම මරාගෙන යනවා කියන කතාවල් පව්. ගංගාවේ දකුණු දිශාවෙන් ඉඳලා එක දිගටම මිනිස්සු මරාගෙන යනවා කියන කතාව පව්. ඒ වගේම තමයි පිනුත්. ගංගා නදියේ උතුරු පැත්තේ ඉඳලා දිගටම දන් දීගෙන යනවා කිව්වොත් ඒක පිනක්. දානයෙන්, ඉන්ද්‍රිය දමනයෙන්, සීලයෙන්, සත්‍ය වචනයෙන් පිනක් රැස් වෙනවා. මේ පින් කියලා එකක් තියෙනවා මේ. එතකොට මේ පින පව් කියන එක අර්ථවත් වෙන්නේ ක්‍රියාව පිළිගත්තොත් විතරයි. මේක හරි ලස්සනයි මේ අදහස. පින පව කියන එක කතාව අර්ථවත් වෙන මොකෙන්ද? ක්‍රියාව පිළිගත්තොත්. ක්‍රියාව ප්‍රතික්ෂේප කරනවා නම් එතන පින පව ගැන කතාවක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේ විදිහට පින් පව් විශ්වාස කරොත් යම් කිසි කෙනෙක් ආනේ පුද්ගලයන්ගේ යම් සුචරිත ධර්මයක් ඇද්ද? මොනවාද සුචරිත ධර්ම? කාය සුචරිත, වාචී සුචරිත, මනෝ සුචරිත කියන මේ සුචරිත ධර්මයක් ඇද්ද? මේවා දිනු වෙනවා. යම් දුස්චරිතයක් ඇද්ද? මොනවාද? කාය දුස්චරිත, වාචී දුස්චරිත, මනෝ දුස්චරිත. යම් දුස්චරිතයක් ඇද්ද මේවා ප්‍රහාණය වෙනවා. මේවා නැති කර දානවා. මොකද හේතුව මෙයා දන්නවා මේ මතයේ ඉන්නකොට අකුසල ධර්මයන්ගේ ආදීනව, අකුසල් නිසා මිනිස්සු කිලුටු වෙන ආකාරය, කුසල ධර්මයන්ගේ ආනිසංස, කුසල් නිසා මිනිස්සු පිරිසිදු වෙන ආකාරය, මේ ගැන තියෙන අවබෝධය. ඒ නිසා මොකද වෙන්නේ? මේ තිබෙන්නා වූම ක්‍රියාව තියෙනවා, මේ ක්‍රියාවක් තියෙනවා කියලා පිළිගන්නවා. මට මතක එක්තරා අවස්ථාවක සංයුත්ත නිකායේ මට මතක හිටියේ දේශනාව තියෙන්නේ. ඒ දේශනාවේ විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ ගාවට එක පුද්ගලෙක් ඇවිල්ලා කියන, ස්වාමීනි මම දරන්නේ මේ ක්‍රියාවක් නැත, උත්සාහයක් නැත, වීරියක් නැත. එහෙම වීරිය කරන්නා වූ සත්‍ය පුද්ගලෙක් නැත, උත්සාහ කරන්නා වූ සත්‍ය පුද්ගලෙක් නැත කියන මතය මම දරන්නේ කියන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපෝ එහෙම කෙනෙක් මට ඇස් දෙකටවත් පේන්න එපා කියන. එතකොට බලන්න මේක කොයිතරම් බරපතල කතාවක්ද. උන්වහන්සේගේ මුවින් ඒ වගේ වචනයක් පිට වුණා. මේ වගේ දකින්නවත් ලැබෙන්න එපා කියන මේ જાතිය අය. එතකොට මේකෙන් පේනවා මේ මතයත් එක්ක ඕන මිත්‍යා දෘෂ්ටියකට යන්න පුළුවන්. දැන් ක්‍රියාව පිළිගත්තු ගමන් හොඳ නරක දෙක දෙපැත්තට එකපාරට බෙදෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන තිබින්නා වූම ක්‍රියාව එයා පිළිගන්නවා. එතකොට ඒක මොකද? යාගේ සම්මා දිට්ඨිය. තිබෙන්නා වූම ක්‍රියාව ගැන අය කල්පනා කරන්නේ. ඒක සම්මා සංකල්ප. තිබෙන්නා වූම ක්‍රියාව ගැන තමයි යා කතා කරන්නේ. ඒක සම්මා වාචා. රහතන් වහන්සේලාගේ ක්‍රියාව පිළිබඳ යම් කතාවක් ඇද්ද, ඒ කතාවට ඒක විරුද්ධ නැහැ. එතකොට මොකද වෙන්නේ? යා සද්ධර්මයේ පිළිබඳව තමයි කතා කරන්නේ. එතකොට එයා ඒ හේතුවෙන් තමා හුවා දක්වන්න යන්නෙත් නෑ, අනුමහිලා දකින්න යන්නෙත් නෑ. එතකොට මොකද වෙන්නේ? කලින් මෙයාගේ තිබ්බනම් දුස්සීලකමක් ඒක නැති වෙලා යනවා. මෙයාට සිල්වත්කම පිහිටන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙයාට සම්මාදිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, ආර්යයන් වහන්සේලාගේ අවබෝධයට නොගැරහීම, සද්ධර්මය, සද්ධර්ම කතාව, ඒ වගේම තමා හුවා නොදැකීම, අනුන් හෙලා නොදැකීම, මේ වගේ නොයේ කුසල ධර්මයන්, පුණ්‍ය ධර්මයන් තමන්ගේ ජීවිතයට එකතු වෙනවා. බුද්ධිමත් එක්කෙනා කල්පනා කරනවා කියනවා, ඉදින් ක්‍රියාවක් තිබෙනවා නම් ඒකාන්තයෙන්ම මේ පුද්ගලයා ගිහිල්ලා උපදින්නේ කොහේද? සුගතියේ.
ක්‍රියාවක් තිබෙනවා නම් උපදින්නේ කොහේද? සුගති. ක්‍රියාවක් නැතයි කියමු. මේ කියනව කතාව සත්‍ය වචන නොවේ කියමි. නමුත් මේ පුද්ගලයා බුද්ධිමත් මිනිසයන් අතර ප්‍රශංසාවට ලක් වෙනවා. මෙයා සිල්වත් කෙනෙක්. මෙයා සම්මාදිට්ඨියකින් යුතු කෙනෙක්. මෙයා කිරියවාදු, ක්‍රියාවාදී කෙනෙක්. ක්‍රියාවාදී කියන්නේ ක්‍රියාව පිළිගන්නවා. මොනවද ක්‍රියාව කිව්වේ? කායින් කරන ක්‍රියා, වචනයෙන් කරන ක්‍රියා, මනසින් කරන ක්‍රියා මෙයා පිළිගන්නවා. මෙහෙම යමක් කරන්න ක්‍රියාවක් කළාම ඒ නෑ ක්‍රියාව පිළිගන්නවා. ක්‍රියාව පිළිගත්තු ගමන් එයාටම හොඳට හොඳ විපාක, නරකට නරක විපාක නිකම්ම කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉතින් මෙයාට පරලෝව තියෙනවා නම්, ක්‍රියාව තියෙනවා නම් මෙයා පරලෝව ඒකාන්තයෙන් උපදින්නේ කොහේද? සුගතියේ. මෙන්න මේ විදිහට තමයි කියනවා අපන්නක ධර්මයේ පිහිටලා මධ්‍යස්ථ විචාරයකට ලක් කරාට පස්සේ මෙයාට පුළුවන් කියනවා මේක හොඳට තුලනය කළා විමසා බලලා අකුසල පැත්ත අතාරින්න. දැන් බලන්න මේ නුවණින් විමසන්න පුරුදු වුණාම තියෙන වාසිය. දැන් සාමාන්‍යයෙන් අපේ ජීවිතය තුළ දැන් ඔබේ ජීවිතය ඔබ කල්පනා කරොත් එහෙම මේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් අපි සාමාන්‍යයෙන් උදාහරණයක් අපි ගමු. බුදුරජාන් වහන්සේගේ ධර්මයේ දැන් වුණා අපි ඉගෙන ගන්න පටන් ගත්තනේ. ඉගෙන ගන්න පටන් ගන්න ඉස්සරලා තිබිච්ච දුර්වලතා බොහෝ දෙනෙකුට ඉගෙන ධර්මයේ ඉගෙන ගන්න පටන් ගත්තා. එතකොට ඉස්සලාම ඇති වුණානේ ශ්‍රද්ධාවනේ, පැහැදීම. මේවා ඇති වුණාට පස්සේ කලින් තිබිච්ච දුර්වලතා වැඩි වුණාද නැත්නම් ඒ දුර්වලතා අඩු කරගන්න නැත්නම් ඒවා ප්‍රහාණය කරගන්න අවස්ථාවක් ලැබුණාද? ප්‍රහාණය කරගන්න අවස්ථාවක් ලැබුණා. මේකට හේතුව මේකයි. අපි කලින් යම් වැරදක් කළා නම් ඒ වැරද කළේ අවබෝධයකින් තොරව. කලින් අපි හරි දෙයක් කළා නම් ඒ හරි දෙය කළෙත් අවබෝධයකින් තොරව. නමුත් මේවා කුසල් මේවා අකුසල් කියලා නිවැරදිව අපි තෝරා බේරා ගත්තද යම් දවසක, ඊට පස්සේ අපි හොඳටම දන්නවා යම් කිසි දෙයක් වෙනකොට මේක අකුසල් මේක කුසල්. එතකොට අපි දන්නවා මෙහෙම තේරුම් ගත්තාම අපි වීරියක් කරනවා අර අකුසල් ඇති නොවෙන්න. අපි වීරියක් කරනවා කුසල් ඇති කරගන්න. එතකොට මේක අපිට අවබෝධයෙන්ම කරන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් නිමිති පිහිට ලැබුණේ. එතකොට ඒකේ සම්දිට්ඨික විපාකයන් නිමිති අපි මේ ජීවිතේ ලබන සම්දිට්ඨික විපාකය. මොකද ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි ඇති කර ගන්නා වූ කුසල් ලකුසල් ගැන අවබෝධය අපිට නැත්තම් සාමාන්‍යයෙන් ඕනෙම මිනිසියෙක් ගත්තොත් මේ ජීවත් වෙන අවුරුදු 50 60 70 වට හොඳ ලොට් එකක් රැස් කර ගන්නවා. හොඳ කර්මතුගයක් රැස් කර ගන්නවා. අන්න බලන්න බුද්ධ දේශනාවක් තියෙනවා සංයුතිනිකය 4 මාතුගාම සංයුත්තේ කියලා. ඔන්න බලන්න ඇඟීරි වෙట్లా එනවා බයට. බය හිතෙනවා මේ ඒ සංයුතිනිකය 4 තියෙනවා. පුදුම හිතෙනවා ඒක බැලුවට පස්සේ මේ බොහෝ කාන්තාවන් පවා දුගතිය යනවා. සුගතියන් අවස්ථාවල හරි අඩුයි කියලා පේනවා ඒ බුද්ධ දේශන බැලුවම. ඉතින් හොඳට නුවණ තියෙන කෙනෙකුට තමයි ඒක පුළුවන්. එතකොට ඒ මාතුගාම සංයුත්තේ විස්තර කරන එක පිරිමින්ටත් එහෙමම තමයි. මොකද හේතුව මේ ධර්මයේ සම්බන්ධයෙන් ඥාන පිරිමි කතාවක් නෑ. මේක තියෙන්නේ ක්‍රියාව. ක්‍රියාවේදී කාන්තාව පරපුරුෂ සේවනයේ යෙදෙන එකට ඒකෙන් විතරේ වරද තියෙන්නේ. පිරිමියාට පරදාර සේවනයේ වරද නැත කියලා එහෙම කිව්වොත් එීම ක්‍රියාව වැරදිට අරගෙනනේ. ක්‍රියාවේ වැරද්ද තියෙන්නේ. ක්‍රියාව හොඳ නම් විපාකයි හොඳයි, ක්‍රියාව නරක නම් විපාක නරකයි. එතකොට ඒකෙදි මෙයා කාන්තාවක් නිසා මෙයාට වෙන මේකක්, මෙයා පුරුෂයෙක් මෙයාට වෙන මේකක්, එහෙම කතාවක් නැහැ. ක්‍රියාව. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නූණැති පුද්ගලයා මේ විදිහට කල්පනා කරනවා. ඊළඟට තව සමහරු මෙහෙම කියනවා. ඔන්න බුදුරජාණන් වහන්සේගේ කාලේට තව එක්කෙනෙක්. එයා කියනවා මේ තමයි මක්කලි ගෝසාලගේ කතාව. කියනවා සත්වයන් කිලුට වෙන්න කිසිම හේතුවක් කාරණාවක් නැහැ. ඒ වගේම සත්වයන් පිරිසිදු වෙන්න කිසිම හේතුවක් කාරණාවක් නැහැ. ඉබේම තමයි සත්වයන් කිලුට වෙන්නේ. ඉබේම තමයි සත්වයන් පිරිසිදු වෙන්නේ. ඒ නිසා මේකට ඒක නිසා මේ නත්ති බලං කිසිම මේ බලය කියලා එකක් ලෝකේ නැහැ. නත්ති විරියං උත්සාහය කියලා එකක්, වීරිය කියලා එකක් ලෝකේ නැහැ.
නත්ති පුරුෂ තාමෝ, මේ පුරුෂ ධෛර්යය කියලා එකක් ලෝකේ නැහැ. නත්ති පුරුෂ පරක්කමෝ, මේ පුරුෂ පරාක්‍රම වීරිය උපදවාගෙන වැඩ කරන්න ඕනේ කියලා එකක් ලෝකේ නැහැ. සියලු සත්වයෝ, සියලු ප්‍රාණීන්, සියලු භූතයන්, සියලු ජීවීන්, සියලු දෙනාම විරිය නැති අය, බල රහිත අය. ඒ සියලු දෙනාම නිශ්චිත වූ ගමනක් මේ යන්නේ. නිශ්චිත වූ ගමනක්. ඒ ගමන විරුද්ධවම ඔක්කොම නිවන් දකිනවා. එතකොට ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ අභිජාති පයාකාර උත්පත්තිවල උපදින්න සිද්ධ වෙනවා. අනිවාර්යයෙන් මේ වෙයි සපදක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා මේකේ නිශ්චිත කාලයක් තුළ මෙයා යම්කිසි මේක තියෙනවා. තව මේක මට මතක හැටියට තව විස්තර කරලා දෙනවා. මේ 84000ක් යෝනිවල ඔයා උපදෙලා ඉවර කරන්න ඕනේ කියලා. එතකොට මේ උපතකර ඔක්කොම ගියාට පස්සේ ඉවර වෙනවා. ඉදර උත්සාහයක් ධෛර්යයක් මොකොත් ඕන්නේ නැහැ. ওই තීරණයක් කාලා බිලා ඉන්න විතර ඇති. ඉතින් දැන් බලන්න මේකට මිනිස්සු ගොඩක් ඇදිලා ගිහින් තියෙනවා මේ කාලේ. ඒකනේ මේකට මිනිස් කෙමනක් වගේ කිව්වේ. මිනිස්සුන් ඇදලා ගන්න. ස්වභාවයෙන්ම කම්මැලි මිනිසුන්ට ඉතින් හරි ලේසි මේ මතේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ වගේ මතයක් කියාගෙන යනකොට තව ශ්‍රමණ බ්‍රාහ්මණෝ පිරිසක් ඉන්නා මීට හාත්පසින් විරුද්ධ දෙයක් කියනවා. ඒ අය කියන්නේ මොකද්ද? මේ ලෝක සත්‍යය කිලුටු වෙන්නේ හේතු මතමයි. ලෝක සත්‍යය කිලුටු වෙන්නේ හේතු නිසාමයි. පිරිසිදුවන්නේ හේතු නිසාමයි. ඉබේ කිලුටුවන්නේත් නැහැ. ඉබේ පිරිසිදුවන්නේත් නැහැ. ඒ නිසා මේ බලය කියලා එකක් තියෙනවා. වීරිය කියලා එකක් තියෙනවා. පුරුෂ තාමය කියලා එකක් තියෙනවා. පුරුෂ පරාක්‍රමය කියලා එකක් තියෙනවා. අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේක. මේ බලේ වීරිය කියන එක හඳුන ගන්න ඕනේ. පුරසාරම් දෙඩීම කියන එක හඳුන ගන්න ඕනේ. එතකොට අපි කියන මේම මම නම් මේ වැඩේ කරනවා. හැබැයි කරන්නේ නැහැ. එතකොට ඒක මොකද්ද? පුරසාරමක්. පුරසාරම තුළ ක්‍රියාවක් ඔප්පු වෙන්නේ නැහැ. ඒක නිකන් කයි වාරුවක්. මේ ධර්මයේ වැදගත් වෙන්නේ පුරසාරම නෙමෙයි, ක්‍රියාව. දැන් ඔබට මතකද සීක සූත්‍රයේ ආනන්ද හාමුදුරුව හරි ලස්සනට උපමාව දේශනා කළා. මොකද්ද කිකිලි වගේ ඉන්න ඕනේ කියලා. මොකද්ද කිකිලි වගේ ඉන්නා කියන එකේ තේරුම? ඔන්න කිකිලි බිත්තර දැම්මා. දැන් කිකිලි මොකද්ද කරන්න ඕනේ? බිත්තර ටික රකින්න ඕනේ. ඒක තමයි ක්‍රියාව. දැන් කිකිලි බිත්තර රකින්නේ නැත්තම් කිකිලි කියෝ කියෝ යනවා. මොකද්ද කියන්නේ? බලාපන් තව ටික දවසකින් මම පැටව ගන්න එළියට ගන්න ලස්සන. කී කී යනවා. කිකිලි විතරකේ නැහැ. එක පැටි එක්කවත් මෝරයිද? මෝරන්නේ නැහැ. එහෙනම් කිකිලි එහෙම කියන්න කියන්න අනිත් අය තුල ඉරිසියාව කට ගන්නවා මිසක් කිකිලි ගැනයි විතර ගැනයි. කිකිලිට කිසිම ප්‍රයෝජනක් එකකින් නැහැ. කිකිලි ප්‍රයෝජනේ ගන්නවා නම් මොකද කරන්න ඕනේ? කිකිලිගේ පාඩුවේ විතර ටික දාගත්තා නම් කිකිලි මොකද කරන්න ඕනේ? පැටවු ටික වෙලාවට ඒ විලියට. කිකිලිට අමුතින් පැටියවල එළියට ගන්න බෑ. කිකිලි මොකද කරන්න ඕනේ? රකරගෙන පැටියා රකරක ඉන්නකොට මොකද වෙන්නේ? බිත්තර නිකම් මේ ඇතුලේ හිමින් ටිවිට මෝර 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 ගිල්ල පැටිය හැදෙනවා. ඊට පස්සේ ඒ පැටියා විසින්ම කිකිලි කොච්චර අකමැති වුණත් ආ බිත්තර කටපුරම් පැටිය එළියට එනවා. මේ උපමාව හරි ලස්සන උපමාවක්. මේක කියන්නේ මේ පුරසාරම් කතාවෙන් පළක් නෑ. මේකේ වැදගත්ම කාරණේ තමයි ක්‍රියාව. එතකොට මේ දැන් හේතු නිසානම් මේ සත්‍යය කිලුටුවන්නේ, හේතු නිසානම් සත්‍යය පිරිසිදු වෙන්නේ. අන්න එතනදී තමයි මේක කියනවා බලය තියෙනවා, වීරිය තියෙනවා, පුරුෂ ධෛර්යය තියෙනවා, පුරුෂ පරාක්‍රම තියෙනවා කියන මතේ. එතකොට ඒ නිසා මේ සියලුම සත්‍යෝ නිශ්චිත කාලයක් මේ සංසාරේ අනිවාර්යෙම ඉපදි ඉපදි මෙරි මෙරි යා යුතුයි කියන කතාවක් නැහැ. එහෙම කතාවක් එහෙම කතාවක් නැහැ. අනිවාර්යයෙන්ම අපි මේ සසරේ කෙලවරක් නැතුව දැන් අපි ගත්තොත් කවුරු හරි කියනවා නම් අපිට මේ බුද්ධ ශාසනය නිවන් අවබෝධ කරගන්න බෑ. එහෙම දකින්න බෑ. මේක අනිවාර්යයෙන්ම මෙයා යන්න ඕනේ දිගටම නොපෙනෙන කවදා ධර්මයේ දකි දන්නේ නැහැ කියලා. ඒක මක්කලි ගෝසාලගේ ධර්මයේ වගේ එකක්. ඒක බුද්ධ දේශනාවක් නම් නෙමෙයි. නමුත් ඒක නේද අපි දැන් කාලේ අහන්නේ වැඩිපුර. එතකොට නමුත් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන එක නෙමෙයි. උන්වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ හේතුන් නිසා සත්‍යය පිරිසිදු වෙනවා. හේතුන් නිසා සත්‍යය අපිරිසිදු. එහෙනම් අපිට හේතුව නැති කළා නම් අපිරිසිදු වන්නා යම් හේතුවක් ඇද හේතුව නැති කරන්න පුළුවන්.
පිරිසිදු වන්නාව යම් හේතුක දෙහේතුව උපදවා ගන්න පුළුවන්. ඒ දෙකම කරන්න තියෙන වීරියෙන්. එතකොට මේ හේතුඵල කතා කරනකට තමයි වීරිය ඕනේ. ඉතින් බුදුරජාන් වහන්සේ අන මේ විදිහට එකිනෙකාගේ මේ කලින් කියපු මතේ මේ මතේ එකිනෙක විරුද්ධ මත කතා කරනව නේද? ඔව් කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා මේ ඉබේ මේක සිද්ධ වෙනවා. ඉබේම මේ අපි මේ සංසාර ගමන ඉබේ යනකොට ඉබේම ගෙවිලා යනවා. ඉබේම සංසාරේ සැරිසැරීම නිසා කර්ම ගෙවිලා යනවා. සංසාරේ සැරිසැරීම නිසා ඉබේම පිරිසිදුන. මට මතකෙටින් මුන්නේහි උපමාවක් තිබ්බා. මොකක්ද උපමාව? කන්දක් උඩට ගිහින් නූල් බෝලයක කෙලවරක් අල්ලගෙන නූල් බෝලේ ඈතට වීසි කරනවා. නූල තියෙන තාක් දුර විතරයි ඒ නූල් බෝලේ යන්නේ. ගිහලා ඉවර වෙනවා. ඒ වගේ නිශ්චිත කාලයක් තියෙනවා. ඒ කාලේ අපිට කාටවත් මුකුත් කළා මේ බලයක් වීරයක් උස්සම මේ ඔක්කොම බොරු දේවල්. අපිට තියෙන්නේ මේකේ යන්න විතරයි. එතකොට මේ මතේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ මතේ තිබුණොත් වෙන්නේ මොකද්ද? අකුසල් ධර්ම යම් සුචරිතයක් නැත්නම් ඒ සුචරිතය අහිමි කරගන්නවා. මොකද්ද සුචරිතේ? කාය සුචරිතේ, වාචී සුචරිතේ, මනෝ සුචරිතේ. යම් දුෂ්චරිතයක් ඇත්නම් ඒ දුෂ්චරිතය වර්ධනය කරගන්නවා. ඇයි ඒ? කායේ සුචරිතය රකින්නත් වීරිය ඕනේ. කාය දුෂ්චරිතය දුරු කරන්නත් වීරිය ඕනේ. දැන් මෙයා වීරිය අතාරිනවා නම් ඊරවසේ මොකද වෙන්නේ? ඊරවසේ තියෙන යාට හිතෙන දේවල් කරනවා යා. ඇයි මේක ඉබේ සිද්ධ වෙන කෙනස බයකුත් නැහැනේ. ඉබේ දුක් විඳලා ඊර වෙලා යනවා. ඉබේ දුක් විඳලා ඉවර වෙලා යනවා. ඉතින් මේ මතේ දැන් සමහරු ඉන්නවනේ පව කරන්නේ කල්පනා කරනවනේ මෙහෙම. සමහරු මේ ලංකාවෙත් ඉන්න මේ ජාතියේ මක්කලි ගෝසල්ගේ මද්දරණේ හරියට. මොකද්ද සමහරු කියන මම පව කරපු එක්කනේ. මම අපායන් ලෑස්ති. මං විඳුවලා එන්නම්. එතකොට මේක යාගේ හිතේ තියෙන විදුල ඉඳෝල ඉරුණාට පස්සේ ආයෙත් බුද්ධිමත් මිනිස්සෙක් වෙලා ආයෙත් උපදින්න ලැබෙයි. ඊට පස්සේ එතකොට දැන් මේ ඉබේ වෙනකන් තමයි යා ඒ විදෝල විදෝල අකුසල් ටික ඉවර වෙලා කුසල් ඉබේ මතුවෙලා ඒ. එතකොට මං කරගන්නා. එතකොට මෙතන ඉබඳු මතයක් දරනවා නම් පුද්ගලෙක් එයා වීරියක් කරනවාද? එයා උත්සාහයක් දරනවාද? නෑ. එයා යෝනිසු මනසිකාරක යෙදෙනවද? නෑ නෑ නෑ. මොකද හේතුව? ඉබේ කෙරෙන්න දීලා තියන් ඉන්නේ. එතකොට බලන්න මේ මතේ ලංකාවෙත් හරියට මේ ලෝකෙ පුරා තාම මේ මත තියෙනවා. මක්කලි ගෝසාල ජීවිතුන් අතර නැති වුණාට මේ මතේ හැම තැනම තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේකට හේතුව තමයි අකුසල ධර්මයන්ගේ ආදීනවය, ලාමක බව, කිලුට ගැන අවබෝධයක් නැහැ. කුසල ධර්මයන් නිසා ඇතිවෙන ප්‍රයෝජනේ ආනිසංස, ඒ නිසා ඇතිවෙන පිරිසිදු බව ගැන අවබෝධයක් නැහැ. මේ නිසා මොකද වෙන්නේ? මේ ලෝකේ හේතු නැත. කිලුට වීමටත් හේතු නැත. පිරිසිදු වීමටත් හේතු නැත කියලා දෘෂ්ටියක ඉන්නවා. නමුත් මේ දෘෂ්ටියක ඉන්නේ මේ හේතු තිබෙද්දි. එතකොට මොකද වෙන්නේ? ඒක මිත්‍යා දෘෂ්ටියයි. ඊළඟට මේ සත්‍යයා හේතු ප්‍රත්‍යයෙන් තොරව කිලුටි වෙනවා, හේතු ප්‍රත්‍යයෙන් තොරව පිරිසිදු වෙනවා කියන මතේ කල්පනා කර කර ඉන්නවා. ඒක මොකද්ද? මිත්‍යා සංකල්පනාව. මියා මේ වැරදි මතේ කියාගෙන යනවා. ඒක මොකද්ද? මිත්‍යා වාචා. එතකොට මේ හේතු ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳව රහතන් වහන්සේලාගේ යම් අවබෝධයක් ඇද්ද? හේතුවාදී. දැන් එතකොට බලන්න අපිට හරියි වැදගත් වචන දෙකක් මේකේ හම්බ වෙනවා. කිරියවාදී, හේතුවාදී. කිරියවාදී කිවි ක්‍රියාව පිළිගන්නවා. හේතුවාදී කිවි හේතු පිළිගන්නවා. එතකොට ඒකටත් ගරහනවා කියනවා මේ පුද්ගලයා මේ කතාවෙන්. ඊළඟට අසත් ධර්මයේ තමයි ඒකෙන් එයා නැත්තම් එයා කියාගෙන යන්නේ අසත් ධර්මයක්. ඒ තුල තමන් හුවා දක්ව ගන්නවා, anu හිලා දකින්නවා. මොකද වෙන්නේ? තමන් තුල තිබුණා නම් යම් කිසි සිල්වත් බවක් ඒකත් නැති කර ගන්නවා. දුස්සීල බවක් තිබ්බා නම් ඒක වර්ධනය වෙලා යනවා. එතකොට මේ මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා වාචා, මිත්‍යා සංකල්ප, ආර්යයන් වහන්සේලාට ගැරහීම, අසත් ධර්ම හඳුන්වලා දීම, ඊළඟට තමා උසස් කොට සැලකීම, අනුන් හෙලා දැකීම, මේවා නොයේ කාකාරී පාපී අකුසල ධර්මයන් මේ පුද්ගලයා තුළ හට ගන්නවා. නුවණ තියෙන එක්කෙනා මොකද කරන්නේ? මේක නුවණින් සලකනවා.
නුවන තියෙන එක්කෙනා නුවණින් කල්පනා කරනවා මෙහෙම හේතු නැtei කියමු. එතකොට මේ පුද්ගලයාට මරණින් මත්තේ සිතක් වේවි. හැබැයි හේතු තිබුණොත් මේ පුද්ගලයා මරණින් මත්තේ ගින් උපදින්නේ නිරේ තමයි. ඒ නිසා මේ හේතු ඇතාහු නැතාහු මේ පුද්ගලයාට මේ ජීවිතයේම ගැරහීමට ලක් වෙනවා. කොහොමද නුවණැති මිනිස්සු ගරහනවා මෙයා දුස්සීල පුද්ගලෙක්, මෙයා මිත්‍යා දෘෂ්ටික පුද්ගලෙක්, මෙයා අහේතුවාදී, හේතු නෑ කියලා කියන එක්කෙනෙක්. එතකොට එයා මෙලෝදි ගැරහෙනවා. හැබැයි හේතු තිබුණා නම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මරණින් මත්තේ මෙයා ගිහින් නිරේ උපදිනවා. මේ එතකොට මේ පුද්ගලයා මේ අමාරු වැටෙන්නේ මොකද මේ අපන්නක ධර්මයේ පුද්ගලයාට නැති නිසා අහන එක්කෙනා එහෙම පිළිගත්තොත් මොකද වෙන්නේ? මේ කුසල් තමයි යා අතාරින්නේ. ඊළඟට මේ හේතු ප්‍රත්‍ය ධර්මයන් පිළිගන්නේ එක්කෙනා හේතුන් නිසා මේ පුද්ගලයා කිලුටු වෙනවා. හේතුන් නිසා අපිරිසි දැන් බලන මේ හේතුඵල ධර්ම පිළිගැනීමේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්පූර්ණයේ තියෙන මේ හේතුඵල ධර්ම නේද? උන්නාසික ධර්මයේ විස්තර කරනවානේ ඕන්න කෙනෙකුට අකුසලයක් හට ගන්නවා. සීනුවණින් එක්කෙනා යන ඕනින් එමසන මේ අකුසලයේ හට ගන්න හේතු උනේ මට මිත්‍යා දෘෂ්ටියත් අයෝනිසෝ. එතකොට මේ හේතු මේක ප්‍රහාණය කරන්න අපිට පුළුවන් නෝණින් එමසලා යෝනිසෝ මනසිකාරේ සම්මාදිට්ඨිය යෝනිසෝ මනසිකාරය ඇති වුණොත් අරක ප්‍රහාණ වෙලා කුසල හේතු හට ගන්නවා. දැන් අපි කිම් මොන්නේ තරහක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා තරහක් ඇති වෙන්න කරුණු දෙකක් හේතු වෙනවා කියලා. මොනවද දෙක? පටිඝ නිමිත්තත් අයෝනිසෝ මනසිකාරය. තරහ නැති වෙන්න කරුණු දෙකක් හේතු වෙනවා. මෛත්‍රී චිත්තයත් මෛත්‍රී සිටිවිල්ලත් යෝනිසෝ මනසිකාරය. බලන්න ඉතින් කොයිතරම් නිවැරදිව අපිට තේරුනේ මේ ධර්මයේ මේ හේතුප්‍රත්‍ය නුවණෙන් විමසීම තුලින් හුඟක් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විදිහට හේතුප්‍රත්‍ය පිළිගන්නවා නම්, වීරිය පිළිගන්නවා නම්, පුරුෂ වීරිය, පුරුෂ පරාක්‍රමය, පුරුෂ ධෛර්යය පිළිගන්නවා නම්, එතකොට ආංගයා කාය සුචරිතේ වඩන කෙනෙක් බවට පත් වෙනවා, වචී සුචරිතේ වඩන කෙනෙක් බවට පත් වෙනවා, මනෝ සුචරිතේ වඩන කෙනෙක් බවට පත් වෙනවා. මක් නිසාද? මෙයා මේ කුසල ධර්මයන්ගේ වටිනාකම දන්න ගන්න නිසා. ඒ වගේම කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මනෝ දුස්චරිතය ප්‍රහාණය කරන කෙනෙක් වෙනවා මේ අකුසල ධර්මයන් නිසා කිලුටු වෙන බව මෙයා දැන ගන්නවා. එතකොට මෙයා මේ තිබින්නා වූම හේතු ගැන නම් එයා නුවණින් සලකන්නේ ඒක මොකක්ද? එයාගේ සම්මා දිට්ඨියයි. තිබින්නා වූ හේතු ගැනම නම් එයා කල්පනා කර කර ඉන්නේ ඒක මොකක්ද? සම්මා සංකල්පයයි. තිබෙන්නා වූම හේතු ගැන නම් එයා කතා කරන්නේ සම්මා වාචා. එතකොට රහතන් වහන්සේලාගේ යම් හේතු ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳ අවබෝධයක් ඇද්ද? ඒ අවබෝධයට ගැරහීමක් වෙන්නේ නැහැ. එතකොට මම සද්ධර්මයේ තමයි අඳුන්වලා දෙන්නේ. මේ හේතුවෙන් තමා උසස් කරගන්නෙත් නෑ, අනුන්ව හෙලා දකින්නෙත් නෑ. තමන් තුළ තිබුණා නම් කලින් දුස්සීලකමක් ඒක නැති වෙලා යනවා, සිල්වත්කම පිහිටන්ට පටන් ගන්නවා. ඒ වගේම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, ආර්යයන් වහන්සේලාට විරුද්ධ නොවීම, සද්ධර්ම සංඥාව, තමා උසස් නොකිරීම, අනුන් හිලා නොදකීම ආදී නොයේ කුසල ධර්මයන් තමන්ගේ సంతානේ ඇති වෙනවා. ඉතින් එයා කල්පනා කරනවා මෙහෙම හේතු තියෙනවා නම් මේ කෙනා ඒකාන්තයෙන්ම ගිහින් උපදින්නේ කොහෙද? සුගතියේ. හේතු ඇති නැති බව පැත්තකට දැම්මොත් මෙයා කොහොමත් බුද්ධිමත් මිනිසයන් අතර ප්‍රශංසාවට ලක් වෙනවා. මෙයා සීලවන්ත කෙනෙක්, මෙයා සම්මාදිට්ඨිය යුතු කෙනෙක්, මෙයා හේතුවාදී කෙනෙක්. එතකොට මෙයාට හේතුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙයා පරලොව සුගතියේ උපදිනවා. මේ විදියට අපන්නක ධර්මයේ පිහිටලා කටයුතු කිරීමෙන් මොකද වෙන්නේ? අකුසල් බැහැර කරලා කුසල් වඩන්නට යාට අවස්ථාවක් ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහරු කියනවා අරූප ලෝකයක් කියලා එකක් නැත. ඒ කාලේ හිටපොය කියනවා මේ කියන්නේ.
ඒ කාලිටපු සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයන් කියනවා කිසිම අරූප ලෝකයක් නෑ කියලා. සමහරු කියනවා එහෙම කිව්වට අත්ති සබ්බසු ආරූපං සියලුම ආකාරයේ අරූප ලෝක තියෙනවා කියලා. කොටසක් කියනවා සියලුම ආකාරයේ අරූප ලෝක නැත. සමහරු කියනවා සියලුම ආකාරයේ අරූප ලෝක තියෙනවා. නුවණින් සලකන එක්කන මෙහෙමයි කියන කරන්නේ. මොකද්ද නුවණින් සලකන එක්කන කරන්නේ? සියලුම ආකාරයේ අරූප ලෝක නැත කියලා කියන කාරණේ ගැන එහෙම මට පිළිගන්න බෑ, මං ඒ ගැන දැක්කේ නැති නිසා. සියලුම ආකාරයෙන් අරූප ලෝක ඇත කියලා කියන එකත් මට පිළිගන්න බෑ, මම ඒ ගැන අවබෝධයක් මට නැති නිසා. නමුත් මේ මම ඒ නිසා නොදන්නා නොදක්නා කරුණක් ගැන එක පාටම මම පැත්තක් ගත්තොත් ඒක මට හරි නෑ. නමුත් සියලු ආකාරයකින්ම අරූප ලෝක නැත්තම් මට රූප ලෝකෙක උපදින්න පුළුවන්කම තියෙනවා. එහෙම හිතන්න කියනවා. මොකද හේතුව මේ රූප ලෝකවල දෙවිවරු ඉන්නවා කියලා මම අහලා තියෙනවා. සියලුම ආකාරයකින් අරූප ලෝක තියෙනවා නම් මට අරූප ලෝකයක උපදින්නත් පුළුවන්කම තියෙනවා. හැබැයි මේගොල්ලෝ ඔක්කොම මේ රණ්ඩු අල්ලන්නේ මේ රූපය හෝ අරූපය අල්ලගෙන රණ්ඩු අල්ලන්නේ. ඒ නිසා මට කරන්න තියෙන මොකද්ද? මේ රූපයන් පිළිබඳවම අවබෝධයෙන්ම කලකිරින එකයි, නොඇල්මැති කරගන්න එකයි, ඇල්ම නිරුද්ධ කරගන්න එකයි කියලා එයා රූප උපාදානස්කන්ධේම අනිත්‍ය වශයෙන් බලන එකයි කියනවා කරන්න තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තව සමහරු කියනවා නත්ති සබ්බසෝ භව නිරෝධෝ, සියලු ආකාර භව නිරෝධය කියලා එකක් නැහැ. සියලු ආකාර භව නිරෝධය කියන්නේ දැන් නිවනට කියන වචනය භව නිරෝධෝ නිබ්බාන. සියලු ආකාරයෙන් භව නිරුද්ධ වීම නිවනයි. සමහර කියන එහෙම එකක් නෑ, එහෙම භව නිරෝධයක් කියලා එකක් නෑ කියලා. සමහර කියන සියලුම ආකාරයේ භව නිරෝධයක් තියෙනවා. ඉතින් මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ මත කතා කරන සමාජයක මෙම හිතන්න කියනවා. කොටසක් කියනෝ නම් සියලු ආකාරයෙන් භව නිරෝධයක් නැත කියලා, ඒ ගැන මං දන්නේ නෑ. කොටසක් කියනෝ නම් සියලුම ආකාරයේ භව නිරෝධයක් තියෙනවා කියලා, ඒ ගැන මගේ දැනුමකුත් නෑ. ඒ නිසා මේ එක පැත්තක්වත් මට ගන්න උවමනාවක් නෑ. හැබැයි මෙහෙම එකක් තේරෙනවා මට, සියලුමාකාරයේ භව නිරෝධයක් නැති කියන එක ඇත්තක් නම් දෙවියන් අතර අරූපී සංඥාමේ දෙවියන් අතර උපදින්න මට පුළුවන්කම තියෙනවා. සියලුමාකාරයේ භව නිරෝධයක් තියෙනවා නම් මට මේ ජීවිතයේ දුනත් පිරිනම් පාන්න පුළුවන්කම තියෙනවා. හැබැයි එකක් මට දකින්න ලැබෙනවා. මොකද්ද? මේ භව නිරෝධයක් සියලුම ආකාරයේ භව නිරෝධයක් නැtei කිය කියන අයගේ ඒ දෘෂ්ටිය සාරාගාය සම්තිකේ ඒක රාග සහිත බවටයි ලං වෙලා තියෙන්නේ. භව නිරෝධයක් නැහැ කියනවා. සංයෝගාය සම්තිකේ එකතු වීමකටයි ලං වෙලා තියෙන්නේ. අභිනන්දනාය සම්තිකේ පිළිගැනීමකටයි ලං වෙලා තියෙන්නේ. අජ්ජෝසානාය සම්තිකේ බැස ගැනීමකටයි ලං වෙලා තියෙන්නේ. උපාදානාය සම්තිකේ උපාදානයකටයි ලං වෙලා තියෙන්නේ. හැබැයි සියලුම ආකාරයෙන් සියලුම භව නිරුද්ධ වීමක් තියෙනවා කියලා කල්පනා කරනවා නම් ඒක රාගයේ දුර්විම පිණිසයි ලං වෙලා තියෙන්නේ. ඒක ඇල්ම දුර්විම පිණිසයි හේතු වන්නේ, නොපිළිගැනීම පිණිසයි හේතු වන්නේ, උපාදාන රහිත වීම පිණිසයි හේතු වන්නේ. ඒ නිසා මට කරන්න තියෙන මේ භවයේ ඇත නැත කියන එකට පැටලෙන එක නෙමෙයි, භවයට නොඇලීම පිණිසම භවයේ කෙරේ කලකිරිලා භව නිරෝධයට මම මහන්සි ගන්න එකයි කියලා එයා කල්පනා කරන්න ඕනේ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ පුද්ගලයෝ ඉන්නවා කොටස් හතරක්. එකක් තමයි තමන්ව පුළුවන් තරම් පීඩාවට පත් කරගන්න කෙනා, අත්තකිල මතානියෝගයේ දෙන කෙනා. එයා නොයෙක් ආකාරයෙන් තමන්ගේ ජීවිතේ පීඩාවට පත් කරගන්නා, විමුක්තියක් හොයාගෙන. තව කොටසක් ඉන්නවා අනුන් පීඩාවට පත් කරන කෙනා. ඒ තමයි නොයෙක් ආකාරයට මේ සතුන් මරාගෙන, හොරකම් කරගෙන, අනුන්ට හිංසා පීඩා කරගෙන යන කොටසක් ඉන්නවා. තව කොටසක් ඉන්නවා මේ දෙකම කර කර යනවා. සමහර අවස්ථාවලදී තමනුත් පිළිපිලි අනුන්වත් පෙළවනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තව කොටසක් ඉන්නවා තමන්ව පෙළන්නෙත් නැහැ, අනුන්ව පෙළන්නෙත් නැහැ. තමනුයි අනුන්ගයි පෙළන්නේ නැතුව මෙලොවදීම නිවිලා, තෘෂ්ණා රහිත වෙලා, සම්පූර්ණයෙන්ම සිසිල් වෙලා,
සාන්ත භාවයට පත්තිලා වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, එයා තමයි තථාගත බුදුරජාණන් වහන්සේ. තථාගත සම්බුදුරජාණන් වහන්සේ මේ පංච නීවරණයන්ගෙන් බැහැර වෙලා පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා, දෙවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා, තුන්වෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා, හතරවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. එතකොට තථාගතයන් වහන්සේ සම්පූර්ණයෙන්ම මෙලොවගෙන පුබ්බේ නිවාසානුස්සත ඥානෙ උපදවා ගන්නවා. ඒ වගේම චුතූපපාත ඥානෙ උපදවා ගන්නවා. චුතූපපාත ඥානෙ කිව්වේ සත්‍යයන් චුත වෙන ආකාරයත් උපදින ආකාරයත් ගැන ඥානෙ උපදවා ගන්නවා. ඒ වගේම සියලුම ආශ්‍රවයන් සියලුම කෙලෙස් ප්‍රහාණය කරන ඥානෙ උපදවාගෙන සියලුම කෙලෙස් ප්‍රහාණය කළා නිවන අවබෝධ කර ගන්නවා. දැන් බලන්න බුදුරජාන් වහන්සේ මේ ලොකු දේශනාවක් මේ කළේ. මේ දේශනා කළේ ගම මොකද්ද? සාලා කියන ගමේ හිටපු බ්‍රාහ්මණවරුන්ට තමයි දේශනා කළේ. අපන්නක ප්‍රතිපදාව, මතවාද එක එක්කිනාට කියන්න ඇරලා ඒවා නුවණින් විමසීම කියලා ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරන ධ්‍යාන ගැන. දැන් මේ ගිහි පිරිස කරන එක පාට දේශනා කරන්නේ පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යාන, මම මෙහෙම දිනු කරගෙන ඉන්නවා, මෙහෙම ඥාන අවබෝධ කරගත්තා, මෙහෙම කරගත්තා, මෙහෙම නිකලස් භාවයට පත් වුණා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ විස්තර කළාම හරි පැහැදීමක් ඇති වුණා සාලා ගම්මැසියන්ට. ඒ ගම්මැසියන් බුදුරජාණන් වහන්සේව තෝරගත්තා. මුලින්ම ඇහුවන්නේ සාතුරුන් වහන්සේ නමක් ආකාරවතී ශ්‍රද්ධාව ඇති කරගත්තද කියලා. ඒගොල්ල මොකද්ද කිව්වේ? ඔව්, ඒගොල්ල කිව්වේ මේ එහෙම කෙනෙක් අපිට තාම හම්බුන්නේ නැහැ කිව්වා. දැන් උන්වහන්සේ කිව්වද නැහැ මම එහෙම කෙනෙක් මාව තෝරගන්නේ කියලා? නැහැ. මොකද කළේ? උන්වහන්සේ කියා දුන්න මධ්‍යස්ථව යමක් විචාරයට ලක් කරලා තෝර බේරගන්නේ කොහොමද කියලා. අපන්නක පටිපදා. එහෙම විස්තර කරගෙන යනකට මේ පිරිස තේරුම් ගත්තා. ඔන්න අද අපිට නියම ශාස්ත්‍රුන් වහන්සේ මොන ගැවුණ කියලා ඒගොල්ල තුල පිහිටියා ආකාරවතී ශ්‍රද්ධා. ඊට පස්සේ එයා බොහොම ප්‍රශංසා කළා, ස්වාමීනි වහලා තිබිච්ච එකක් උඩට ඇරියා වගේ, ඇරලා පෙන්නුවා වගේ, යටිකුරුව තිබිච්ච එකක් උඩු අතට හරවලා පෙන්නුවා වගේ, කරවලේ හිටපු පිරිසකට ලාම්පු පත්තු කළා පෙන්නුවා වගේ, මම්මුලා වෙච්ච කෙනෙකුට හරි පාර පෙන්නුවා වගේ. ඒ නිසා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස අපි ඔබ වහන්සේව ආන්න දැක්කනේ, අපි ඔබ වහන්සේව සරණ යනවා. අපි භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ සරණ යනවා. එතකොට දැන් බලන්න මේ සරණ යෑම නිකම්ම නිකන් සරණක් නෙවෙයි. දැන් මේ විදියට අපන්නක ප්‍රතිපදාවේ හිටියොත් කිසි දවසක බය වෙන්න දෙයක් නැහැ. කවුරු හරි හරියටම මේක කියනකොට හරි හෝ වැරදි ඕන කෙනෙකුට ඕන එකක් කියන්න පුළුවන්. තමන්ට නිවැරදිව තෝරලා බේරලා හොඳට ගරලා තමන්ට තමන්ගේ දේ දැන් බලන්න මේකේ පෙන්වන්නේ එක නෙමෙයි. අනුන් කියන දේ ලස්සනට ගරනවා මේකනේ. තෝරලා බේරලා ගලලා පොරලා පොළලා බොල් හැරලා ලස්සනට ගන්නවා. ඉතින් මෙන්න මේ විදියට අපිට තෝරගන්න පුළුවන් නම් කිසි දවසක මේ ලෝකේ අධර්මයේ ජය ගන්න නැහැ. මොකද හේතුව සාමාන්‍යයෙන් අධර්මයේ ලක්ෂණයක් තමයි නින්දාප අත්තුක්කංශනේ පරවම්බණි. තමා හුවා දැක්වීමත් අනුන් හෙලා දැක දැක යෑමත් ධර්මයේ තුල ඒක නැහැ. එතකොට මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ හොඳට පැහැදිලිව පේන මේ ධර්මයෙන් කරන්නේ පැහැදිලි කර කර දෙන එක. පැහැදිලි කර කර දෙද්දිත් දැන් බුදුරජාණන් වහන්සේට පවා බයිනවා බයිනවා කිය කී හරියට රටේ පැතිරිලා ගියානේ නේ. නමුත් උන්වහන්සේ කලේ මොකද්ද? යම් වචනයක් අප්‍රිය නමුත් අමනාප නමුත් සත්‍යයිද අර්ථ සහිතයිද අවස්ථානුකූලව ඒක දේශනා කළා. යම් වචනයක් ප්‍රියමනාපද සත්‍යයිද අර්ථ සහිතද ඒකත් අවස්ථානුකූලව දේශනා කළා. ඉතින් උන්වහන්සේ තමයි මේ ලෝකේ සැබෑම මාධ්‍ය සදාචාරය පෙන්වුවේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ දේශනා කරපු ඒ බුදුරජාණන් වහන්සේ වදාළ අපන්නක සූත්‍රය තමයි අපි දැන් ශ්‍රවණය කළේ. අපිටත් ඒ වගේ මධ්‍යස්ථ ਵਿਚාරයේ දිනු කරගෙන හරි වරදි හොඳ නරක යහපත අයහපත කුසල් අකුසල් මනාකොට හොඳින් තෝරා බේරාගෙන කුසල ධර්මයන් දිනු කර ගැනීමේ
වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.